අපි අද කතා කරන්න කල්පනා කළේ මෙඩුසස් හෙයා කියන මේ මහාචාර්ය ගණනාත් ඔබිසේකරගේ කෘතිය සම්බන්ධයෙන් මම හිතන්නේ හැම ඇහෙනවද දන්නේ නැහැ හැමෝටම ඇහෙනවද දන්නේ නැහැ නේද සංජීව ඇහෙනවද ඉස්සෙල්ලම අංකයකට මේ මහාචාර්ය ගණනාත් ඔබේසේකර කියන්නේ කවුද කියන කාරණේ පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ මහාචාර්ය ගණනාත් ඔබේසේකර තමයි මේ මේ රූපේ ඉන්නේ මේ අනිකක තමයි මම කියන්න ඕනේ මේක මේ දේශනාවකුත් නෙමෙයි මේ 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 ගැන සංවාදයේ සඳහා අවශ්‍ය මූලික කරුණු දැක්වීමක් විතරයි මේ මම කතා කරන දේ ඒක නිසා ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතකදී ඉන්ටරප්ට් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් මං කියන දේ වැරදි නම් ඒක වැරදි කරන්න පුළුවන් සහ ඕන දෙයක් පුළුවන් මේක නිකන් අර ඩයලොග් එකේම කොටසක් විදියට තමයි මේ මං මේ අදහස් දක්වන්නේ මොකද මේකට එකපාර අපිට කෙනෙක් හොයාගන්න මේ කතා කරන්න තියෙන ප්‍රශ්න නිසා තමයි මම මේ අදහස් දෙකකින් මම කරන්නේ නමුත් අපි හදි හදිසියෙන් මේකට එක්ස්පර්ට් කෙනෙක් වෙන වෙලාවකදී අපිට හදා ගන්න පුළුවන් වුණොත් අපිට ඒක තව කතා කරන්න පුළුවන්. ඒ අතර වාරයේදී ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ මේ ප්ලැට්ෆෝම් එකේදී. ඉස්සෙල්ලාම අංගයක ගණනාත් ඔබේසේකර කියන්නේ කවුද කියන එක ඉතාම වැදගත් වෙනවා. මොකද ගණනාත් ඔබේසේකර කියන්නේ ලංකාවේ අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගන්වමින් ඉඳලා ඔව් ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණයල ඔහු මූලික උපාධිය විදිහට ඉංග්‍රීසි උපාධිය කළා ඊට පස්සේ මානව විද්‍යාව ඔහුගේ විෂය කරගෙන ලෝකයේම ඔහු ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය උගන්වනවා හාවර්ඩ් ව උගන්වනවා ලෝකේ ඉතාම ඉහළ පෙළේ විශ්වවිද්‍යාලවල උගන්වපු මුළු ලෝකයේම ඉන්න දැන් ජීවතුන් අතර ඉන්න ඉතාම මේ ඉහළම පෙළේ මානව විද්‍යාඥයන් කීප දෙනා අතර ඉන්න මානව විද්‍යාඥයෙක්. මොකද මේ ගණනාතගේ සම්ප්‍රදානය ගැන මං හිතන්නේ මේ ලංකාවේ ගොඩක් අය දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද ලංකාවේ අපි හිතන් ඉන්නේ උගත්තු කියලා ඔය මේ දොරමඩලා වගේ වට එන ටීවී එකේ ඉන්න ඒ වගේ කට්ටිය තමයි අපි උගත්තු කියලා හිතන් ඉන්නේ. නමුත් ඇත්ත උගත්තු ඊට වඩා මේ ගොඩක් එහා ඉන්න ඒ කියන්නේ හොඳම උදාහරණය තමයි මේ ගණනාත් ඔබේසේකර කියන්නේ. මොකද ගණනාත් ඔබේසේකර කියන්නේ ලෝකේම ඉන්න ඉහළම පෙළේ දැනට ජීවතුන් අතර ඉන්න ඇන්ත්‍රොපොලොජිස්ට් කෙනෙක්. මේ ඒක නිසා ගණනාත් සම්බන්ධයෙන් කතිකාවක් හැදීම මම හිතන්නේ ඉතාම වැදගත් වෙනවා. මොකද ගණනාත් ගැන දන්නයි දන්නවා. නමුත් සාමාන්‍ය සමාජ මොකද දැන් අපි ප්‍රංශ සමාජයට වගේ ගිහිල්ලා ගත්තාම ප්‍රංශ සමාජයේදී උගත්තු කියන අයට තිබුණේ රොක් ස්ටාර්ස්ලාට වගේ තිබිච්ච මේ තැන. ඉතින් මොකද ප්‍රංශ සමාජයේදී ෆූකෝ කියන්නේ ඩෙරීඩා කියන්නේ අල්තුසයා කියන්නේ ඒගොල්ලන් මේ රොක් ස්ටාර්ස්ලා වගේ තමයි සැලකුවේ. තරමට ඒගොල්ල හරි ස්ටාර් ලෙවල් එකේ සෙලිබ්‍රිටි ලෙවල් එකේ පිළිගැනීමක් හම්බ වෙනවා. නමුත් ලංකාවේ ඇත්තම උගත්තුන්ට එහෙම මේ උදාහරණ ගණනාත් ගැන මේ එහෙම මේ ලංකාව ඇතුලේ එහෙම මේ දන්නෙත් නෑ කවුරුවත් කවදාකවත් රූපයක් දන්නෙත් නෑ මිනිස්සු. මේ හොඳම පෞද්ගලිකම උදාහරණයක් කියන්නම් මේ එක්තරා විශ්වවිද්‍යාලයක සමාජ විද්‍යාව උගන්න මහාචාර්යවරියා මගෙන් දවසක් අහනවා ගණනාත් ඔබේසේකර කියන්නේ කවුද කියලා. මොකද මං ගණනාත් ගැන ලිව්වා යාගේ 2012 පොතක් සම්බන්ධ මං සිරොන් ටුඩේ එකට ගණනාත් ගැන මේ යාගේ රිවීව් එකක් ලිව්වා පොත ගැන. ඊට පස්සේ රිවීව් එක බල්ලා අහනවා මේ කවුද ගණනාත් ඔබේසේකර කියලා. එහෙම ඒ වගේ ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා ලංකාව ඇතුලේ මේ මේ සමාජ විද්‍යාව පිළිබඳ මා කියයි කියා ගන්න
මාචාර්යවරයෙක්ව ගන්නත් කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. ඉතින් අන්න එහෙම ප්‍රශ්නයක් තියෙන තැනක් මේක. මොකද ලංකාවේ ඒ තරම්ම මේ කියන්නේ සහරාවක් අත්ත වශයෙන් ඒ කියන්නේ ශාස්ත්‍රීය සහරාවක් කිව්වොත් වඩා නිවැරදි. නිවැරදි. ඉතින් ඉතින් එහෙම ශාස්ත්‍රීය සහරාවක් ඇතුලේ ගන්නත් වගේ කෙනෙකුට ගන්නත් කෙනෙක් වගේ නොදන්නා එකත් මහ ලොකුට පුදුම වෙන දෙයක් නෙමෙයි. එතකොට මේ දැන් ගන්නත් එකපො මේ මේ ගන්නත්ගේ කෘති කිහිපයක් තියෙන ලෝක මට්ටමින් සාකච්ඡාවට බඳුන් වෙන ඔහුගේ පළවෙනි එහෙම ලෝක අවධානයට යොමු වෙච්ච කෘතිය තමයි මේ කල්ට් ඔෆ් ගොඩස් පත්තිනි කියන කෘතිය. ඊට පස්සේ ඔ මඩුසස් හයා, ඊට පස්සේ ඔහුගේ තවත් කෘති කීපයක් වර්ක් ඔෆ් කල්චර් වගේ කෘති, ඒ වගේ මේ මෑතකදී මේ ඩූම් කිං වගේ කෘතියක් වුණත් සෑහෙන්න ශාස්ත්‍රීය අවධානයකට යොමු වන කෘති බවට පත් වුණා. ඒක නිසා ගණනාත පිළිබඳ අපි ඇති කරගන්නා කතිකාව මං හිතන්නේ ඉතාම වැදගත් වෙනවා ශාස්ත්‍රාලීය වශයෙන්. රයිට්. එතකොට මේ දැන් ගණනාත් මේ මෙඩූසස් හයා කියන කෘතිය රචනා කරන්නේ කවුරුන් ආරම්භයාද, එහෙම නැත්නම් කුමන ප්‍රස්තුතයක් කේන්ද්‍ර කරගෙනද කියන කාරණය ඉතාම වැදගත් අපිට බලන එක. මේ දැන් ගණනාත් මේ මේකෙදි තනිකරම කරන්නේ මේ මෙඩූසස් හයා කියන, අතර මෙඩූසා කියන්නේ කවුද කියන එක අපි ඉස්සෙල්ලා දැනගන්න වෙනවා. මෙඩූසා කියන්නේ මම ඒක තව ටිකක් ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ මේ ග්‍රීක මිතොලොජි එකේ තමයි මෙඩූසා ගැන තියෙන්නේ. මෙඩූසා කියන්නේ එක්තරා පුරාණෝක්තියකට අයිති කාන්තාවක්. ඒ කියන්නේ කාන්තා පුරාණෝක්තිය මිත් එකක්. එතකොට මෙඩූසස් හයාගේ, එයා කියන්නේ මෙඩූසගේ, මෙඩූසා කියන ඒක අපිට ඒ මිත්‍යා කතා වෙන චරිතය මෙඩුසගේ කොණ්ඩය, කොණ්ඩයේ සර්පයෝ ඉන්නේ. රයිට්. ඒකෙන් මෙඩුස මෙන්න මෙන්න මේ තමයි මෙඩුසගේ පින්තූරය. රයිට්. මෙඩුස එක්තරා ආකාරයකින් දෙවගණක් විදියටත් සලකන්න පුළුවන්. කොහොම හෝ මේ මෙඩුසව නිර්මාණය කරලා තියෙන්නේ මේ සිම්බොලිකලි මේ කොණ්ඩේ මේ සර්පයෝ සර්පයන්ගෙන් කොණ්ඩේ හැදිච්ච විදිහ තමයි මෙඩුසව හදලා තියෙන්නේ. රයිට්. ඒක ඇතුලේ දැන් දැන් ගණනාත මෙඩුසස් හයා ලියන්න ඇත්තටම ඉන්ස්පිරේෂන්ස් ගන්න තැන් දෙකක් තියෙනවා. එකක් මේ ලීච්ගේ වැදගත් පර්යේෂණ පත්‍රිකාවක් තියෙනවා මැජිකල් හයා කියලා. ඊට අමතරව මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ පොතක් තියෙනවා මේ මෙඩුසස් හෙඩ් කියලා. මෙඩුසස් හෙඩ් කියලා පොතක් තියෙනවා. එතකොට මෙන්න මේ දෙකෙන්ම ගණනාත් පැහැදිලි ලෙස එයා ලබා ගන්නවා ඉන්ස්පිරේෂන් එක. අරගෙන ගොඩක් වෙලාවට ඔහුගේ කෘතිය ඇතුලේදී ඔහු උත්තර දෙන්නේ ලීච්ගේ තර්කවලට. ලීච්යාගේ පර්යේෂණ පත්‍රිකාවෙන් ඉදිරිපත් කරන තර්කවලට තමයි ප්‍රධාන වශයෙන් මේ මෙඩුසසයා කෘතිය ඇතුලේදී ගණනාත් උත්තර දෙන්නේ. එතකොට මේකට කේන්ද්‍ර වෙන චරිත තමයි මෙයා මේක ඇත්තම සයිකෝඇනලිසිස් ප්‍රොජෙක්ට් එකක් මේක ඇත්ත වශයෙන්ම. එයාගේ සැපෝටිකල් ලීව් අරගෙන ඉන්න වෙලාවකදී එයා ලංකාවට ඇවිල්ලා ඇත්තම ගන්නත් ගොඩක් ඒවා කරලා තියෙන්නේ ෆීල්ඩ් වර්ක් එකත් එක්ක. කේස් ස්ටඩිස් මාර්ගයෙන් තමයි එයාගේ ගොඩක් පර්යේෂණ සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ මෙඩුසස් හැකදී යා පර්යේෂණ කිරීම සඳහා එයා ගන්න චරිත තමයි ඔය මේ කතරගම ආශ්‍රිතව ඉන්න කොණ්ඩේ හැඩපළු ගෙතුන මේ යම් ආකාරයකට ආධ්‍යාත්මික දේවල් කරන, ඒ කියන්නේ මොකක් හෝ, ඒ කියන්නේ මේ ඒ කියන්නේ දෙවියන් පිදීම කරන, නිකන් භූත බලවේගත් එක්ක වැඩ කරන වගේ කරන, ගිනි පාගන, මෙන්න මේ වගේ කාන්තාවෝ කීප දෙනෙක් තමයි මෙයාගේ කේසස් විදිහට ගන්නෙ. එතකොට මේ ගන්නාතගේ වර්ක් ඔෆ් කල්චර් එකේදීත් ඒ වගේම කේසස් ගන්නවා. ඇත්තටම දැන් මේ
वर्क ऑफ कल्चर वगे का गत्ता कृतिया गत्ता में हरी शोक अनलाइज कर पुलवा मे लंका दंतीन मिशुंगे तत्व लिड मैं साइको एनालिटिकली एक रीड कर उदाहरण के लिए दम्मिक पेनी वगे का तुझे तो यागे हिस्ट्री एक अपनी स्टडी करना गणनाथ में वर्क ऑफ कल्चर के यदि कट्टिया हिस्ट्री एक ट्रेस करना वगे मैं मैं मेडिस से आए गए यदि मैं नोचिन मैं मैंचिनोना එතකොට කරුණාවති මෑණියෝ ඒ වගේ අයගේ හිස්ටරි එක ට්‍රේස් කරන විදියට අතවජෙම ලංකාවේ මේ දැන් අර දැන් දැන් මේ වෙමින් තිබෙන දේවල් ඒවා ඒ ඒ ඒ කියන සමහර මේ සිසොෆ්‍රේනියා වගේ තත්ත්වයන් මේන් පොලිටිකල් ස්ට්‍රීම් එකට එන විදිය මම හිතන්නේ ගණනාතර කරාට වඩා මාර ඉන්ට්‍රෙස්ටින් විදියට කරන්න පුළුවන් උදාහරණයක් විදියට දැන් මේ ධම්මික පැණිය වගේ එයා තියෙන එක්කනේ එයා එයාට ධම්මික පැණිය ලැබෙනවා කියන්නේ ट्रेस ट्रेसबैक करने का तमें अत्वश्यम गणनाथ के प्रोजेक्ट्स गणनाथ कर लिये नेत्र मेडूस उदाहरण के दिए नलिंद जिला तो नाथ दिव्यंग अरे आवकिया शिशुफ्रेणिया थिंग एवं ट्रेस बैक करना हिस्ट्री एक एनलाइज करने का केस स्टडीस एक एनलाइज करने का तमाइ मेडूस कृति है ගණනාත විශාල වශයෙන් ඉතාම පුළුල් විදියට කරන්නේ එතෙන්දී ඔහු මූලික වශයෙන් දැන් මේ මෙඩූසස්යා කෘතිය ඇතුලේදී ඔහු ප්‍රධාන වශයෙන් ගන්නවා චින්තකයෝ දෙන්නේ එක්කෙනෙක් මැක්ස් වෙබර් ගන්නවා අනික එක්කෙනා තමයි ෆ්‍රොයිඩ් ගන්නවා ඊට අමතරව මේ ලීච් විසින් නිර්මාණය කරලා තිබිච්ච පදනම මේ තර්ක ආගියුමන්ට්ස් ඔහු පාවිච්ච කරනවා මේ එකට ප්‍රති කවුන්ටර් ආගියුමන්ට් එකක් ඩෙවලොප් කිරීම සඳහා මේ පොත රයිට් අතවශ්‍යයෙන්ම මේ පොත මේ මෙඩියුසස්යා කියන පොත ලෝක මට්ටමේ තියෙන ඉතාම විශිෂ්ට මානව විද්‍යාත්මක කෘතියක් රයිට් මේක මේක ගැන ਵਿਚාරයක් කියන ඩේවිඩ් හික්ස් එයා प्रोफेसर ऑफ एंथ्रोपोलॉजी मानव विद्या पिलिबंद माचार्य डेविड हिग्स के दीर्घ विचार इन माय व्यू इज वन ऑफ द मोस्ट इंपॉर्टेंट बुक्स द एंथ्रोपोलॉजिकल डिसिप्लिन हैज प्रोड्यूस्ड इन द लास्ट टू डिकेड्स राइट मुलु एंथ्रोपोलॉजिकल डिसिप्लिन ने के ප්‍රොඩියුස් වෙච්ච වන් ඔෆ් මෝස්ට් ඉම්පෝටන්ට් බුක්ස් කියන තමයි යා මේක හඳුනාගන්නේ මේ මෙඩියුසස්යා කියන කෘතිය. ඒ තරම්ම ඉතාම වැදගත් කෘතියක් බවට පත් වෙනවා. මම හිතනවා මේ වගේම මම ඉතාම ප්‍රිය කරනවා මම මෙඩියුසස්යා කෘතියට වඩා ප්‍රිය කරනවා වර්ක් ඔෆ් කල්චර් කියලා මේ ගන්නත් කරපු සෙමිනා සීරීස් එකක යාගේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්සස් යා ලියනවා අනික් පැත්තට. එතකොට දැන් ඔය දැන් මේ හැඩපළු ගෙතුණු මේ කාන්තාව
දෙන්නේ කිරූප එයා මෙඩුසස් එයා පොතේ ඇතුළත් කරලා තියෙනවා තව එයා කේසස් කීපයක්ම ගන්නවා දැන් එතකොට මේ මැටඩ් හෙයා තියෙන කට්ටිය කොහොමද පබ්ලික් සිම්බල් එකක් වෙන්නේ ඒ පබ්ලික් සිම්බල් එක ඇතුලේ ඒගොල්ලන්ගේ ඉන එක්ස්පීරියන්ස් එක සහ පබ්ලික් සිම්බල් එක අතර තියෙන සම්බන්ධය කෝරිලේෂන් එක තමයි ගන්නත් දැන් මෙතෙන්දී කන්ස්ට්‍රක්ට් කරන්න බලන්න right then medusa was usually represented that who is medusa kiyana eka apita prashnayak ekena kawuda me medusa kiyanne me 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 puranoktin wala sandahan wala medusa kawuda medusa was usually represented as a winged female creature having a head of hair consisting of snakes ekena menne me pinture me oluwe kondeya සර්පයන්ගෙන් සමන්විත සතෙක් විදිහට අමානු මේ අමනුෂ්‍යෙක් විදිහට තමයි ග්‍රීක මිතොලොජි එක ඇතුලේ මෙඩියුසව කන්ස්ට්‍රක්ට් කරන්නේ රයිට් එතකොට මේ ෆීමේල් ක්‍රීචර් කියන්නේ හරිද එතන ස්ත්‍රීත්වය මෙඩියුස ඇතුළට අරන් ඇවිල්ලා තියෙනවා මේ මිතොලොජි එක ඇතුලේ එතකොට මේ දැන් මෙඩියුස ගැන දැන් ඇන්ත්‍රොපොලොජිකලි තරක් නෙමෙයි දැන් උදාහරණයක් විදිහට ෆෙමිනිස්ට්ලා ගොඩාක් ඉන්ටර්ප්‍රිටේෂන්ස් දෙනවා සහ හදාරනවා මෙඩුසව රීඉන්ටර්ප්‍රිට් කරනවා මෙඩුසාරහ කියන්න උත්සාහ කරපු කාරණය මොකක්ද කියන එක. එතකොට ඇත්තටම ගණනාත් කරන්නේ මෙඩුස හරහා එක්තරා ශිෂ්ටාචාරයක මිනිස්සු කියපු කතාව අපේ ශිෂ්ටාචාරය තුළට අරන් එනවා. ඒ කියන්නේ කතරගමට අරන් එනවා. කතරගමට අරන් ඇවිල්ලා ඒ හෙයා එක හිසකෙස් එහෙම නැත්නම් මෙඩුසගේ කොණ්ඩය පබ්ලික් සිම්බල් එකක් උනේ කොහොමද ඒ වගේම මේ මේ කියන අර අර කතරගම ගිනිපාගන සහ නුකුත් යාතු කර්ම කරන කාන්තාවන්ගේ කොණ්ඩය කොහොමද පබ්ලික් සිම්බල් එකක් උනේ කියන කාරණය තමයි चरित्रकार කොණ්ඩේ සර්පයෝ ඉන්න අතරෙම මුහුණ ඉතාම ප්‍රියකරු ආකාරයට සමහර මිතොලොජිස්සල ක්‍රියේට් කරනවා. ඉතාම ප්‍රියකරු ආකාරයට හරිද? ඊළඟට මෙඩුසා එයාව හදන්නේ ආ පන්සල ටෙම්පල් එකක් කියන්නේ ඒ ඒ දේවාලයක් වගේ එකක් අපි තුමු ඒ කියන්නේ ඒ ග්‍රීක ටෙම්පල් එකක. ග්‍රීක ටෙම්පල් එකක බාරකාරත් එම නැත්තම් මේ පූජක වරිය බවට පත් කිරීමේ අර්ථයෙන් තමයි ඒව හදන්නේ මොකද ඇයිගේ තව සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා නමුත් මෙයා තමයි මෝටල් චරිතය අනික ඉම්මෝටල් රයිට් මෙයා මෙයා තමයි අරණික අමරණීයයි මෙයා මරණීය චරිතය බවට පත් කරනවා ඊට පස්සේ මෙයා වර්ජින් කෙනෙක් විදිහට කන්‍යාවක් විදිහට මෙයා පවත්වාගෙන යනවා එතකොට මේ මිතොලොජි කියන්නේ අත්ත වශයෙන්ම කන්ස්ට්‍රක්ෂන් කන්ස්ට්‍රක්ෂන් එහෙනම් මිනිස්සු මේවා ක්‍රියේට් කරන්නේ එතකොට මේ මිනිස්සු ක්‍රියේට් කරන්න හේතුවක් තියෙනවා ඒ ක්‍රියේට් කරන හේතුව ඒක තමයි ඒකට තමයි අත්ත වශයෙන්ම ගන්නාත මේ ගේන සයිකෝ ඇනලිසිස් රයිට් ගන්නා සයිකෝ ඇනලිසිස් කියන්නේ එකයි මේ ඇයි මිනිස්සු මෙහෙම දේවල් ක්‍රියේට් කළේ ඊට පස්සේ තියෙන්නේ මොකක්ද right එතකොට මේ මේ මෙඩුසා හරහා කියවෙන මෙඩුසා හරහා මෙඩුසා වෙත ඇහිලා තියෙන මේල් ගේස් එක right ඒ කියන්නේ මේ පිරිමියාගේ බැල්මෙන් තමයි මෙඩුසව ක්‍රියේට් කරලා තියෙන්නේ එක අතකින් right එතකොට දැන් ඔය ගන්නාතෝ ඔය ලංකාවේ අපාය වල ගැන මම හිතන්නේ කපාරක් ස්ටඩි කළා ඉතින් ඒ අපාය වල ඇතුලේ මිනිසුන්ගේ තියෙන්නේ දැන් මිනිසු ලංකාවේ අපාය වල මිනිසුන්ව ඉරනවා පෙන්නනවා ගස්වල නගිනවා පෙන්නනවා ලෝදිය වක් කරනවා කටට ඇතුළට වක් කරනවා පෙන්නනවා
රයිට් ඒවා පෙන්වන්නේ ඔක්කොම ඇතුලේ තියෙන්නේ යම් ආකාරයකට මිනිස්සුන්ගේ සයිකලොජිකල් දෙයක් තමයි මේ කන්ස්ට්‍රක්ට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට සමහර දේවල් මිනිස්සුන්ට පිට කරගන්න බැරි වෙච්ච ආශාවල් සහ මිනිස්සු මේ මිනිස්සුගේ මේ කියන්නේ කොන්ෂස්නස් ඇතුලේ නොපෙන්වන රයිට් නොපෙන්නන දේවල් ටිකක් තමයි ඔය ගොඩක් වෙලාවට මේ ශිෂ්ටාචාරයන් ඇතුලේ හැදෙන සිම්බල්ස් ඇතුලේ තියෙන්නේ. දැන් ඒක හොඳම සිම්බල් එක ලංකාවේ අපාය. මම හිතන්නේ මේ 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 ඔබේ මේ ගන්නත් ඒ ඒ ඒ ඒ ස්ටඩි එක කළා. රයිට්. එතකොට දැන් ඔය මෙඩියුසස් එයා කියන එක අරගත්තාම ඒ ග්‍රීක් මිත්තොලොජි එක ඇතුලේ තිබිච්ච මිනිස්සුන්ගේ චින්තනයේ තියෙන අවිඥානික පාර්ශවය කොහොමද මෙඩියුසා හරහා සිම්බලයිස් උනේ? ඒක තමයි ගන්නත් කතරගමට අරන් ඉන්නේ. රයිට්. The happen Medusa's head is frequently represented in work of art. Again, Ramanin kalakrutin tula Medusa va deergha kala kiru ekriga gan Greek age Greek yuge sita ada dakwa saha ada me popular culture ekin Medusa brands athule pawa pawichchi karana. Medusa brands athule pawa pawichchi karana. එතකොට කලාව ඇතුලේ දීර්ඝ කාලයක් මෙඩුසව පාවිච්චි කරමින් ඉන්නවා මේ වර්ක් ඔෆ් ආර්ට් එක ඇතුලේ. මොකද ඒක ඇතුලේ සිම්බල් එකක්, කනොටේෂන් එකක් හැම තිස්සෙම තියෙනවා. රයිට්. එතකොට දැන් මේ and Freud considered that as penis symbols derived from public hair. එතකොට මේ pubic hair. රයිට්. එතකොට මේ 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 සර්පයන්ගෙන් නියෝජනය කරන්නේ පුරුෂ ලිංගය කියන එක සිම්බල්ස් කියන එක ෆ්‍රොයිඩ් ඉන්ටර්ප්‍රිට් කළා. රයිට්. ෆ්‍රොයිඩ් කන්සිඩර්ඩ් ෂී බිකේම් ද අන්අප්‍රෝචබල් වුමන් හූ රිපෙල්ස් ඕල් සෙක්ෂුවල් ඩිසයර්. රයිට්. එතකොට මේ දැන් ෆ්‍රොයිඩ්ගේ මෙඩියුසා සෙඩ් ඇතුළෙත් එයා ඒ තර්ක කරන කාරණේ තමයි දැන් මේ එකක් මෙඩියුසා කියන්නේ අන්අප්‍රෝචබල් වුමන් කියන එක. රයිට්. ඒක සහ ඒ රිපෙල්ස් ඕල් සෙක්ෂුවල් ඩිසයර් ලිංගික ආශාව ආශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු. එතකොට දැන් ඕක ගෙනහල්ලා පෙන්නන කවුද ගන්නත් ලංකාවට දැන් ඔය කියන අර ගිනිපාගන එතකොට මේගොල්ලන්ගේ ඒ කාන්තාවන්ගේ තිබිච්ච sexual complications right ඒ වගේම work of culture එකෙත් ගන්නත් ඒ ටිකම ගෙනල්ලා පෙන්නනෝ මේ desires ඒගොල්ලන් යටපත් කර ගැනීම ඒවෙන් ඒවා ප්‍රතික්ෂේප කිරීම සහ ඒ ඔස්සේ මේක ඒගොල්ලන්ගේ අර inner ප්‍රශ්න ටික කොහොමද අවුට ප්‍රශ්නත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ඉනර් සිම්බල්ස් කොහොමද පබ්ලික් සිම්බල්ස් එක්ක ප්‍රයිවට් සිම්බල්ස් කොහොමද පබ්ලික් සිම්බල්ස් එක්ක සම්බන්ධ වෙන්නේ කියන කාරණේ ගන්නත් ඔයස්සේ පෙන්වනවා. ඊළඟට ෆ්‍රොයිඩ් රෝඩ් මෙඩියුසස් හෙඩ් ඇන්ඩ් පෝස්ටමස්ලි පබ්ලිෂ්ඩ් ඔය මෙඩියුසස් හෙඩ් කියන එක ෆ්‍රොයිඩ් ලිව්වේ එයා ජීවිතුන් අතර ඉන්න කාලේ අන්තිම කාලේ පස්සේ ඒක එයාගේ මරණයෙන් පස්සේ තමයි ඒක පබ්ලිෂ් කළේ. Medusa complex there's a complex called Medusa complex Medusa complex kela Medusa the Oedipus sankirnaya e wage Electra sankirnaya wage Medusa complex kela complex ekak thiyena nam theka Freud neme igena passe kali manovidyaknyu Medusa's complex is a psychological complex revolving around the petrification or freezing of human emotion. මෙඩියුසා කම්ප්ලෙක්ස් කියන එක මේගොල්ලන් අර්ථ දැක්කේ මේ හියුමන් ඉමෝෂන් හියුමන් ඩිසයර් මේවා පෙට්‍රිෆයි කරන එක එහෙම නැත්නම් ෆ්‍රීස් කරන එක මේවා සංගවන එක මෙන්න මේ කාරණා. එතකොට මේ විශේෂයෙන් ආගමික වශයෙන් මේක හරි වැදගත්. මෙඩියුසස් කම්ප්ලෙක්ස් එක කොහොමද මේ ආගමික සහ අභිචාරාත්මක වශයෙන් මිසු කස්ටමරි විදියට කොහොමද හියුමන් ඉමෝෂන් මිනිසු සීමා කරන්නේ මිනිසු ඒවා රෙස්ට්‍රික්ට් කරන්නේ ඒවා ෆ්‍රීස් කරන්නේ ඒකේ අවසාන ප්‍රතිඵලය කුමක්ද
ඒක පබ්ලිකලි මැනිෆෙස්ට් වෙන්නේ කොහොමද ලංකාව ගත්තොත් එහෙමද මං කියන්නේ ඔය ධම්ම හොඳම කේස් ස්ටඩි එක ලංකාවේ ධම්මික පැණිය. එතකොට මේ මිනිස්සයව හොඳට ස්ටඩි කරන්න මම ටිකක් එයා ගැන නිකන් පොඩ්ඩක් කියවලා අර මේ බැලුවා මේ බැලනකොට අපි මේ කියන්නේ මේ ඒ පේන එකක් තියෙනවා එතන එයාගේ ඩිසයි එකක්. එයාගේ ඩිසයි එකක ප්‍රශ්නයක් එයාට තියෙනවා. राइट इतक एक आप रीड करने मे स्टडी करते टेर ऑफ मेडिसाइज टेर ऑफ कैस्ट्रेशन दट इज लिंक टू द साइट ऑफ शांति राइट मे मेड्यूस टेर अभी कैस्ट्रेशन के लिए खरा भीम के फ्रॉइड पैदरी करने कारण මිසින්ට එන බීතිය කරැඹීම පිළිබඳ බීතිය රයිට් ඒක එක්තරා ආකාරයකට සම්බන්ධ වෙනවා මෙඩුසට ඒ කියන්නේ මෙඩුසර්ගේ දැක්මට පුළුවන් මිනිස්සුම ගල් කරන්න රයිට් මිනිසා මෙඩුසගේ දැක්මට පුළුවන් මිනිස්සුම ගල් කරන්න එතකොට අර ඒ මෙඩුස පිටිපස්සේ තියෙන බීතිය සහ කැස්ට්‍රේෂන් එක්ක තියෙන බීතිය එහෙම නැත්නම් අපේ සීමා කිරීම පූර්ණත්වයට පත් කිරීමට නොහැකි වීම අපිට වොයිඩ්ලා කැමතිස්සම ක්‍රියේට් කරන මේ සීමාව තමයි එක්තරා ආකාරයකට අපි කිව්වොත් මෙඩිසගින් සිම්බලයිස් වෙන්නේ. ඒ කියන්නේ අපේ හියුමන් ඉමෝෂන්ස් අපි කොච්චර පාලනය කරනවද කියන එක. Ecstatics in Katragama displayed long rocks of metadea මේ කියන්නේ මෙයා ගන්න මේ examples of cases වල ඉන්න අය අර method එයා අර හැඩතල් හැඩපළු ගියතුණු කොණ්ඩ සහිත එහෙම වතාවත් කරන කේක ඒවා කරන devotions කරන අය they express their devotion to the gods through fire walking ගිනි මත ඇවිදීමෙන් tongue piercing මේ දිව heal කරගෙන ඊට පස්සේ කොකුවලින් පිටෙන් කොකුවලින් එල්ලිලා ඊට පස්සේ භාවනා කරනවා වගේ එක එක අනාගත වාක්‍ය ප්‍රකාශ කරමින් දැන් ඒ වගේ කරන ගොඩක් එහෙම චරිත ඉන්නවා. එතකොට මේ අදටත් කතරගම ඉන්නවා. එතකොට ගන්නත් කරන්නේ මේ ඒ ඉන්න අය අතරින් කේසස් විදියට කාන්තාව ටිකක් ගන්න එකක් කරුණාවති මෑණියෝ කියලා චරිතය. ඊට පස්සේ කවුද මැන්චිනෝනාගේ චරිතය ඊට පස්සේ ජුලියට් ගේ චරිතය ජුලියට් නෝනා කියලා ජුලියට් මෑණියු ගේ චරිතය වගේ එක එක්කෙනාගේ චරිත අරගෙන එතකොට ඒගොල්ලන්ගේ ළමා කාලය තුල ඒගොල්ලන්ගේ ජීවිතය ඒගොල්ලන්ගේ විවාහ ජීවිතය සහ මේ ඒගොල්ලන්ගේ හිස්ටරි එක එයා ට්‍රේස් කරගලා එයා ඊට පස්සේ ඒ හිස්ටරි එක එයා ඉන්ටර්ප්‍රිට් කරන සයිකෝඇනලිසිස් සරහා එතකොට එතෙන්දී එයා ලොකු කතන්දරයකට එනවා මේ ප්‍රයිවට් සිම්බල්ස් ඇන් පබ්ලික් වටාද ප්‍රයිවට් සිම්බල්ස් ඇන් පබ්ලික් සිම්බල්ස් මේ ඒවා අතර කොහොමද කෝරිලේෂන් එකක් හැදෙන්න පුළුවන් කියන තර්කයට තමයි මෙඩිසස් ඇයක ඇතුලේදී ගන්නත් එන්න උත්සාහ කරන්නේ රයිට් ගන්නත් ආගියස් ඔන් මෙකැනිසම්ස් බයි විච් ප්‍රයිවට් සිම්බල්ස් ජෙනරේට් පබ්ලික් වන්ස් රයිට් ඒ කියන්නේ දැන් මොකද ලීච් ගේ ප්‍රශ්න තිබුණේ මම ඒක ඉස්සරහට අපි කතා කරන්න පුළුවන් ලීච් ගේ මැජිකල් හෙයා පර්යේෂණ පත්‍රිකාව ඇතුලේ ලීච් ගෙනාපු ආගියුමන්ට් එක තමයි මේ ප්‍රයිවට් සිම්බල්ස් සහ පබ්ලික් සිම්බල්ස් අතර යා කියන ප්‍රයිවට් සිම්බල්ස් පබ්ලික් සිම්බල්ස් එන්න පුළුවන් කියලා හැබැයි ඒ දෙක අතර කිසි සම්බන්ධයක් නැහැ ඒවා බයිනරි ඔපොසිෂන්ස් වගේ තියෙන්නේ කියලා නමුත් මේ ගණනාත් කරන ආගියුමන්ට් එක තමයි මේ දෙක අතර තියෙනවා මේ කෝරිලේෂන් එක පබ්ලික් සිම්බල්ස් සහ පබ්ලික් ප්‍රයිවට් සිම්බල්ස් අතර රයිට් එක ඉස්සරහට අපිට වඩා පැහැදිලි වෙයි he opts the position that the mutual influence of unconscious motivations of individuals and the collective symbols of the society is to which those individuals belong right ඒ කියන්නේ අපි අභ්‍යන්තරේ මිනිස්සුන්ගේ අභ්‍යන්තරේ unconscious motivations තියෙන හැම මිනිහෙකුටම individuals ලට යම් යම් ඒවා දෙනවා private symbols. ඒ කියන්නේ දැන් ඒක අපිට අනිකට එළියට පේන්නේ නැහැ ඒවා. right ඒතර ඕක තමයි මේ අතරම ලීච් කියන තර්කයත්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ලීච් කියන එක තමයි අපි ටැග් එකක් කෙනෙකුට දෙනවා.
right? තෑග්ගක් දෙනකොට අපිට දැන් public symbol එකක් දෙනවා තෑග්ගක් දීම පිළිබඳ. එතකොට අරයාගේ inner symbol එක මොකක්ද කියන්නේ? inner intention එක මොකක්ද කියන එක අපිට හොයාගන්න ක්‍රමයක් නැහැ. ඒකේ යාගේ ඇතුළෙම තමයි තියෙන්නේ. ඒක දැවල සමහරට ඒක දැන් අපි තමයි දානයක් දෙනවා කියලා දානයක් දෙනකොට අපිට දානයේ අර්ථය තමයි පේන්නේ. අපිට උඩින් අර communicate වෙන symbol එකක් තියෙනවා. මෙයා කාට හරි හාමුදුරුවෙකුට හරි එහෙම නැත්නම් වෙන පූජකයෙකුට හරි කාට හරි දානයක් දෙනවා වගේ එකක් පේනවා අපිට මතු පිටි. හැබැයි ඒ යටින් මොකද්ද කරන්නේ? යාගේ යටින් යාගේ ඇතුළේ තියෙන symbol එක මොකද්ද? යාගේ මේ unconscious motivations මොනවද ඒක ඇතුළේ තියෙන්නේ? එතකොට ඒව අපිට පේන්නේ නැහැ. රයිට්. එතකොට නමුත් දැන් මෙයා කියන්නේ දැන් ඔය මේ ඔය public symbol එක සහ private symbol එක අතර කිසිම මේ correlation එකක් හදන්න බෑ කියන එක තමයි ලීච්ගේ argument එක. හැබැයි ගණනාත් කියන කාරණේ තමයි එයා public symbol එකක් විදිහට තමයි අර හැඩපළු ගැතන කොණ්ඩ ගන්නෙ. එතකොට ඒවා සහ මිනිසුන්ගේ inner symbols මේ private symbols අතර සම්බන්ධයක් තියෙනවා. Right. අන්න ඒක තමයි ගන්නතගේ argument එක. ඒක තමයි major argument එක. Right. Most of these interviewed women ගන්නත කරපු interviews ගොඩක් කාන්තාව කතරගම හිටපු එයා අර විදිහට කොණ්ඩ හැඩපළුව තාට් වෙයි. And since Obeysekera's thesis relates to the Leeds well-known essay on magical hair, in Leeds article, symbolic hair, Venus plays a central role. Leeds ka sakatcha karanne me oya India aashritawa oya konda bendagena ara vidiyata me inna aya gana. Eya etendi oya hair kiyana ekak simple public symbol ekak vidiyata gannawa. पब्लिक सिंबल्स प्राइवेट सिंबल्स गन्नाकार देखिए सामान सह नम तेकि गन्ना तो मेडिसिन से आगे पूरी तारक क्रीम करना यूरोपियन निकातनेमे इंडियन निकातनेमे वगे एक सिंबल्स सिंबल्स रीड करना कार्य नम उत्तर प्रश्न पब्लिक सह प्राइवेट सिंबल्स अत्र कोरिलेशन निकातन बोलना ප්‍රශ්න ඉදන් මේ දෙන්න අතර වාදය ඇති වෙන්නේ the sex of informants the informants කියන්නේ කාන්තාව informants of ගන්නාත් is a factor of some interest but the author's investigation ranges wider right ගන්නාත් focuses continually on this psychoanalytic social interface එකනේ දැන් ගන්නත් ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන කාරණේ තමයි මනෝවිශ්ලේෂණාත්මක සහ සමාජීය ඉන්ටර්ෆේස් එකක් පිළිබඳ. ඒ කියන්නේ ඉනා එක තනිකර සයිකෝඇනලිටිකලි විතරක් නෙමෙයි ඒකේ සෝෂල් කැලලුත් තියෙනවා. ඉතින් ඒක හුදෙක් අන්කන්ෂස් අපිට සෝෂල් සොසයිටි එකට නොපෙනෙන දෙයක් විදියට නෙමෙයි ගන්නත දකින්නේ. අපිට කියන්නේ සොසයිටි කැදලි තියෙන මැනිෆෙස්ටේෂන් සරහා මේ අර ප්‍රයිවට් එක සයිකෝඇනලිටිකල් රීඩ් කරන එකත් අපිට ගන්න පුළුවන්. එතකොට ගන්නාතකේ ප්‍රධාන තර්කය තමයි මේ සයිකෝඇනලිටික් සෝෂල් ඉන්ටර්ෆේස් එක ගැන අපිට හොයා ගන්න පුළුවන් කියන එක. He contends no question of private versus public symbol. The symbol acts on both levels at the same time. Right? එතකොට දැන් මේ ප්‍රයිවට් පබ්ලික් කියලා අර ද්විමේ ප්‍රතිපක්ෂයක් හැදීම වෙනුවට ගන්නත් කරන්නේ මේ 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 සිම්බල්ස් දෙක ඒ කියන්නේ ප්‍රයිවට් සිම්බල්ස් ඒ කියන්නේ අභ්‍යන්තරී සිත අභ්‍යන්තරී අවිඥානික තියෙන සිම්බල්ස් සහ පබ්ලික් සිම්බල්ස් මේවා මේ ලෙවල්ස් දෙකක සේම් ටයිම් ඇට් ද සේම් ටයිම් මේ 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 සිම්බල්ස් වැඩ කරන්න පටන් ගන්නවා राइट एवा ऐ क्या ने विन विन मशीन बैठ कराना तीन दिवाल ने में ही एवा लेवल्स देखा का सिमल्टेनियसली सेम टाइम बैठ करना गन्ना स्टडी ऑफ पर्सन सिंबल्स हिंजेस ऑन द वीव ऑफ कल्चर दैट स्टेम्स फ्रॉम मैक्स वेबर एंड ऑन द थियरी ऑफ अनकॉन्शियस मोटिवेशन दैट स्टेम्स फ्रॉम फ्रॉइड राइट දැන් මැක්ස් වෙබර් කල්චර් කියන එක
යාකේ කල්චර් කියන එක ක්‍රියේට් වෙන්නේ මෙහෙම for max server culture is the result of the human tendency to impose meaning on every dimension of existence ඉතින් අපි අපේ පැවැත්ම ඇතුලේ අපි අර්ථ දෙන්න යනකොට අපි හැම ඩයිමන්ෂන් එකකටම අර්ථ දෙන්න යනකොට කල්චර් කියන එක ක්‍රියේට් වෙනවා ඒක තමයි max server'ගේ interpretation එක එන කල්චර් එක ලොකු ඉස්ස අපිට ඒ කියන්නේ එක කන්ෂස් එක ප්‍රොජෙක්ට් එක. ඒ කියන්නේ සමිඥානිකව අපි එක එක දේවල් වලට අර්ථ දෙන්න යනවා. ඒ කියන්නේ ගල් ගෙඩිය කියන්නේ මේකයි පොල් ගෙඩිය කියන්නේ මේකයි බයිසිකලිය කියන්නේ මේකයි සිවුර කියන්නේ මේකයි කුලය කියන්නේ මේකයි එක එක දේවල් වලට අපි කන්ෂස්ලි මීනින්ග්ස් ඉම්පෝස් කරනවා. එතකොට මේ කන්ෂස් ප්‍රොජෙක්ට් එකක් තමයි කල්චර් කියන්නේ. Max Weber done. तो वोटा कल्चर के ने का दाम सविन्यानी का दें 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 इतना वोटा इतने दी Max Weber टा में अमतक वन दे आती है ना सहायार नुसलक आहार में दे आती है ना दें गणनात किया नहीं दिए थे ये तमाई कल्चर के थी ना में unconscious part एक इकने දැන් මැක්ස් වෙබර්ට අහු වෙලා තියෙන කන්ෂස් පාර්ට් එක විතරයි. අපි කන්ෂස්ලි මේ ලෝකෙට දීපු අර්ථ. රයිට් මේක තමයි මොනවා හරි අපි තමු මොකක් කොහොඹ ගහ කියන්නේ මේක පොල් ගහ කියන්නේ මේක පූසා කියන්නේ මේක බල්ලා කියන්නේ මේක අපි කල්චර් එකේ මේ ගිරේ කියන්නේ මේක පුතුව කියන්නේ මේක කල්චර් එකේ අපි මෙහෙම කන්ෂස්ලි මේ හැම ඩයිමන්ෂන් එකකටම මීනින්ග්ස් දී යනවා. හැබැයි අපි ඒව කන්ෂස් හැබැයි අන්කන්ෂස් අපි 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 සමිඥානික නොව අවිඥානිකව අපේ පැවැත්මක් තියෙනවා අන්න ඊ එක්සිස්ටන්ස් එක මැක්සෙබට මේ මේ අල්ල ගන්න හම්බුන්නේ නැහැ එතකොට ඒක නිසා ගණනාත් යනවා ෆ්‍රොයිඩ් ගාවට right එතකොට graph freud ගේ the theory of unconscious motivation that stems from freud එතකොට ගන්න freud ගේ theory of unconscious motivation කරා ගන්නත් යනවා මේ දෙක අතර මිශ්‍රණයක් විදිහට තමයි ඔය private public symbols අතර සම්බන්ධය correlation එක develop කරන්න ගන්නත් කටයුතු කරන්නේ He argues Weber regards persons and groups as actively relating to their culture via consciousness. ඒකට මිනිස්සු සහ කණ්ඩායම් අපි දේශපාලනය අරවා මේවා ඔක්කොම සංස්කෘතිය මේ දේශපාලනය හැතුලින් හදාගන්න සංස්කෘතිය ආගම හැතුලින් හදාගන්න සංස්කෘතිය මේ ඔක්කොම ඇතුලි කරන ඒක conscious මිනිස්සු සහ කණ්ඩායම් කරන මේ වැඩේ conscious effort එකක් විතරයි මේ Weberට. Right culture is meaning and meaning is related to active consciousness. එතකොට සංස්කෘතිය තමයි අර්ථය බවට වෙබරටපත් වෙන්නේ. එතකොට මීනින් එක රිලේටඩ් ටු අපේ ඇක්ටිව් සක්‍රීය සමිඥාණයට තමයි අපේ අපිට මීනින් එක අර්ථවත් වෙන්නේ. නමුත් ඔබේසේ කරා ඔෆ් පොයින්ට්ස් දැට් කල්චරල් අයිඩියාස් ආර් බීන් කන්ස්ටන්ට්ලි වැලිඩේටඩ් බයි ද නේචර් ඔෆ් සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස්. එතකොට ඔබේසේ කරගේ තර්කය තමයි cultural ideas කියනේම තනි කරම එහෙම active conscious දේවල් නෙමෙයි ඒවා අපේ subjective experiences හරහා validate වෙලා ඒ කියන්නේ අපේ තිබිච්ච private symbols හරහා අපිට private අපේ inner experience එක හරහා ඒ කියන්නේ subjective experience එක හරහා ඒ කියන්නේ දැන් මගේ subjective experience එක ඒ කියන්නේ මට කවුරු හරි කාට හරි तो विलेय की हुआ हम मग मटर दिए ना सब्जेक्टिव एक्सपीरियंस करती है ना तो विलेय के ला आपको आकृति के लिए ला दी ला कोई दे नॉर्वे वाले इन्हें मिन्ये कुछ की हुआ टा यार टा सब्जेक्टिव एक्सपीरियंस का क्या तो विलेय के ना मगर देखिए ना क्या ये तो कोण मामा एक कल्चरल आइडिया का मटर इन्हें मगे सब्जेक्टिव एक्सपीरियंस का हम वैलिडेट टेला එතකොට ඒ සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් එක මේ අරයට නෝවේ හරි ස්වීඩන් හරි මිනි මිනිගොඩ තොවිලයක් කියන එක සම්බන්ධයෙන් තියෙන සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් එක බොහෝ වෙලාවට නල්. ඉතින් ඒක නිසා
කල්චරල් අයිඩියාස් කියන ඒවා ඔබේසේ කරගේ ආගියුමන්ට් එක තමයි කල්චරල් අයිඩියාස් කියන ඒවා සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් හරහා වැලිඩේට් වෙන්න ඕන. Nevertheless, Weber neglected one area of human existence, those critical experiences that lied outside conscious awareness. අපේ පැහැදිලි සවිඥානික අපේ අවබෝධයෙන් බැහැරව තියෙන ඒක යටින් තියෙන critical experiences, right? ඒවා subjective experiences, right? ඒ ටික සම්පූර්ණයෙන් Weber ට අහිමි වුණා. This is where psychoanalysis comes in with its theory of unconscious or deep motivation. Right? ඒක තමයි එතකොට psychoanalysis part එක මේ කවුද ගන්නත් ගේන්නේ යන්නේ තෙන්දී. It depicts the way motivates are linked with symbols or images, generally of a private nature, either in dreams or in fantasy. එතකොට අපේ motives, අපේ motivation, අපි දේවල් කරන්න තියෙන අභිප්‍රේරණය අපේ link වෙලා තියෙන අපේ ඇතුලේ තියෙන symbols or images, mental image කියන එක. දැන් ඔක දර්ශනය ඇතුලේ විශාල වශයෙන් සාකච්ඡාවට බඳුන්නේ නේ. එතකොට මේ ඉමේජස් කියන්නේ මොනවද? දැන් කාන්ට් ඉමේජස් කියේ මොනවටද? හේගල් ඉමේජස් කියේ මොනවද? කොහොම හෝ යම් ඉමේජ් එකක් අපිට ක්‍රියේට් වෙන අවස්ථාවක් වෙනවා, මැනිෆෙස්ට් වෙන අවස්ථාවක් වෙනවා. ඒ කියන්නේ අපි ඉන ඉමේජ් එකක් ඉන ඉමේජ් එකක් අපිට මැනිෆෙස්ට් වෙන අවස්ථාවක් වෙනවා. ඒ කියන්නේ ඒක සයිකලොජිකල් ඉමේජ් එකක්. එතකොට සමහර දා හේගල් වගේ කෙනෙක් කිව්වේ ඒක තමයි දෙවියන්ගේ මැනිෆෙස්ටේෂන් එක කියලා. එතකොට ඔක මේ කවුද මේ හේගල් කියේ ඒක රිවිලේෂන් එක කියලා. එතකොට කාන්ට් කියේ ඒක ප්‍රයෝරයි මැනිෆෙස්ටේෂන් එකක් විදියට. අපි මොකක් හරි මෙන්ටල් ඉමේජ් එකක් ක්‍රියේට් වෙන තැනක් වෙනවා සයිකලොජිකල් ඉමේජ් එක. සමහර වෙලාවට සයිකලොජිකල් ඉමේජ් එක අපි ලැන්ග්වේජ් එකෙන් අපි එක්ස්ප්‍රෙස් කරන තැන අතර ලොකු වෙනසක් තියෙනවා. එතකොට ඒක ගොඩාක් දැන් ඔක දැන් හොඳම උදාහරණය තමයි විට්ගන්ස්ටයින්ගේ ප්‍රයිවට් ලැන්ග්වේජ් ආගුමන්ට් එකට විට්ගන්ස්ටයින් දෙවනි කාලේ විට්ගන්ස්ටයින් දෙන උත්තර ටික. ඒ කියන්නේ ප්‍රයිවට් ලැන්ග්වේජ් එක කියන්නේ අපිට ඒ කියන්නේ කෙනෙකුට ප්‍රයිවට් ලැන්ග්වේජ් එකක් තියෙනවා කියන එක. ඒ කියන්නේ මට බල්ලා කිව්වාම එහෙම නැත්නම් මට මැවෙන මොකක් හරි ඉමේජ් එකක් තියෙනවා. ඒ ඉමේජ් එක එක එකකට ප්‍රයිවට් right then gane den api me 20ක් මෙතන අහන් ඉන්නවා නම් බල්ලා කිව්වා 20 දෙනාට ප්‍රයිවට් ඉමේජස් 20ක් මැවෙනවා ඒර එක ප්‍රයිවට් සිම්බල්ස් කියන එකත් අපිට එහෙමයි කියලා හිතන්න පුළුවන් නමුත් ප්‍රශ්නේ උදා විට්ගන්ස්ටයින්ෙන් කාර්මේ ප්‍රයිවට් ලැන්ග්වේජ් එකට දීපු උත්තරත් එක්ක අපිට මේක ටිකක් වෙන ලයින් එකකට යන එකක් නමුත් ඒක එක ඉතාලම හොඳ කාරණයක් වෙනවා මේ ඉමේජස් කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න right eva eva mentally construct ena yam manifestation manifest ena deval tika right eka 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 mudirada wenas right the bias is strong in the social sciences that culture must deal exclusively with the group processes rather than with the individual motivation in his essay Gannath demonstrates that this view is wrong right then සාමාන්‍යයෙන් social sciences වල තියෙන bias එකක් තමයි culture must deal exclusively with group processes rather than with individual motivation right එතකොට මේ දැන් අර අපේ individually හැදෙන අර symbols ටික අර private symbols private images කියන ඒවා right ඒව වෙනුවට social sciences ඇතුලේ වෙන්නේ culture කියන එක exclusive with group processes එක. ඒ කියන්නේ දැන් අර සාමූහිකවදී අපි කියන ඒ කියන්නේ දැන් අපි හිතන යම් intersubjective එහෙම නැත්නම් අන්තරාත්මී යම් රූපයක් පිළිබඳව තියෙනවා අපේ අර individual motivation එක පිළිබඳ අතෑරන. ඒ කියන්නේ මගේ ඔළුව ඇතුලේ හැදිච්ච මට manifest වෙච්ච රූපේ වෙනුවට අපි කියන වෙන social sciences වලින් අපි හදාගත්ත එකක් තියෙනවා. දැන් social sciences වලින් කියනවා මොකක්රි අදහසක්. ඒ කියන්නේ social sciences වලින් කියනවා අපිට ෆීජි දූපත්වල සංස්කෘතිය කියන්නේ.
ඔවුන්ගේ මෙවැනි සංස්කෘතියක් තියෙනවා කියලා. ඒගොල්ලන් ඒක ඒ සෝෂල් සයන්ස් වලින් හදාගන්නවා. ඒක එතකොට දැන් පිග්මි වරුන්ගේ නෙට්වර්ක් එකින් යන සෝෂල් සයන්ස් ඇතුළේ කතා කරනවා. එතකොට මේගොල්ලෝ කතා කරන්නේ මේ ඒ පිග්මි වරුන්ගේ තියෙන ඉන මොටිවේෂන් කාරණේ අතරලා. රයිට්. එතකොට දැන් නමුත් ගණනාත්ගේ ප්‍රාර්ථනේ තමයි ගණනාත් කියන තර්කය තමයි මේ view එක වැරදි. එයා කියන්නේ he investigated how certain cultural symbols are articulated with individual experience. එතකොට අපිට දැන් අපි කියනවා බෝ 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 කොලේ අපේ සංස්කෘතික සිම්බල් එකක් ලංකාවේ. හැබැයි ඒ cultural symbol එක අපි ගන්න ඕනේ individual experience එකත් එක්ක තමයි articulate වෙන්නේ. එකෙන් දැන් අපි හිතමු දැන් ලංකාවේ හිටියෙන් දැන් නිරාගමිකයෙකුට බෝකොලයක් කියන එක කල්චරල් සිම්බල් එකක් වුණාට එයාගේ ඉන්ඩිවිජුවල් එක්ස්පීරියන්ස් එක වෙනස්. රයිට්. එතකොට දැන් ලංකාවේ ජීවත් වෙන මුස්ලිම් කෙනෙකුට බෝකොලය කියන එක පිළිබඳ තියෙන ඉන්ඩිවිජුවල් එක්ස්පීරියන්ස් එක වෙනස්. ඉතින් ලංකාවේ දැන් බුද්ධ බෞද්ධ දැන් පන්සලකට ගියත් 100ක් ගත්තොත් ඒ 100ව 1000ට ඒ කල්චරල් සිම්බල් එකේදී එයා ඒ කල්චර් සිම්බල් එක ආටිකියුලේට් වෙන්න ඕනේ එයාගේ ඉන්ඩිවිජුවල් එක්ස්පීරියන්ස් එකත් අදාළ කරගන්න. නැතුව එහෙම ඉන්ඩිවිජුවල් එක්ස්පීරියන්ස් එකෙන් වියුක්ත වෙච්ච බාහිරින් තියෙන කල්චරල් සිම්බල්ස් නැහැ කියන එක තමයි ගන්නත්ගේ ආගියුමන්ට් එක. ගන්නත්ගේ ආගියුමන්ට් එක. එතකොට දැන් ඔය ලීච් වගේ අය කිව්ව ආගියුමන්ට් එක තමයි එහෙම සෝෂල් සිම්බල් සහ ඉන එක්ස්පීරියන්ස් අතර සම්බන්ධයක් නැහැ. ඉන එක්ස්පීරියන්ස් වෙනම තියෙනවා සෝෂල් සිම්බල්ස් වෙනම තියෙනවා කියන එක. රයිට්. දැන් මේ ගන්නාත මේකට ලේබල් කරනවා පර්සනල් සිම්බල්ස් කියලා. දැට් පර්සනල් සිම්බල්ස් සහ කල්චරල් සිම්බල්ස් ඔපරේටින් ඔන් ද ලෙවල්ස් ඔෆ් පර්සනලිටි ඇන්ඩ් ඔෆ් කල්චර් ඇට් ද සේම් ටයිම්. රයිට්. මේ පර්සනල් සිම්බල් එකක් කියුවාම ඒ සිම්බල් එක කිසියම් පුද්ගලයෙක්ගේ පර්සනල් ලෙවල් එකේ මුත් වැඩ කරනවා ඒ වගේම කල්චර් එක ඇතුළෙත් ඒක වැඩ කරනවා රයිට් පර්සනල් සිම්බල්ස් ෆෝම් ඇන් ඉන් ඩෙන්ටිෆයබල් සෙට් විදින් ද ලාර්ජර් ක්ලාස් ඔෆ් සයිකලොජිකල් සිම්බල්ස් රයිට් ගන්නත් ફોකසස් ඉස් ඩිස්කෂන් ඔන් ලීඩ්ස් ඉන්ෆ්ලුවෙන්ෂල් බිහේවියර් මැජිකල් හෙයා වෙයා හී ඇනලයිසස් මැටඩ් හෙයා ඇන් ෂේවන් හෙඩ්ස් ඔෆ් ඉන්දියන් ඇසටික්ස් විච් treat the public symbols. Each argues private symbols may involve deep motivation but they have no cultural significance. එතකොට දැන් ලීස්ට් අනුව මේ මේ deep මේ private symbols වලට තියෙන පුළුවන් deep motivations නමුත් ඒවට cultural significance එකක් නැහැ. නමුත් ගණනාත කියන්නේ ඒක සම්පූර්ණ විරස් දෙයක්. එයා කියන්නේ that custom and emotions are often interwoven. يعني custom එකයි emotion එකයි අතර එකිනෙකට බැඳිච්ච සම්බන්ධයක් තියෙනවා කියලා. Right? That the problematic question is not the logical status of public sign as communication but rather the nature of communication. According to Leach, emotion is aroused not only by appeal to rational faculties but by some kind of trigger actions on subconscious elements of human personality. මෙතෙන්දි දැන් අර මම මේක පැකට් ආසන කාලයක් කතා කරලා තියෙන නිසා මම මේක පොඩි විතර කරන්න. මෙතෙන්දී දැන් එක දැන් අර කතරගම ඉන්න කාන්තාව කතරගම අර ගිනි පාගන සහ ඒ අයව ස්ටඩි කරලා ආකාර තුනකින් මේ කේසස් වලට හේතු ඔහු හොයා ගන්න. එතකොට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර පබ්ලික් සිම්බල් එකක් විදියට තියෙන ඒගොල්ලන්ගේ අර හැඩපැදුර ගෙතුණු කොණ්ඩේ සහ ඒගොල්ලන්ගේ පෙන්නන මහා මේ කියන්නේ ප්‍රසිද්ධ පොදු සංකේත ඇතුලේ ඒගොල්ලන්ගේ ඇතුලේ තියෙන ඉන ඉමෝෂනල් ප්‍රශ්න ටික එයා ඇනලයිස් කරනවා මෙහෙම. එකක් පළවෙනි එක loss of sexual love. ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒ කාන්තාවන්ට ප්‍රධාන දේ එකක් ඒගොල්ලන් රිනවුන්ස් කරලා ගොඩක් වෙලාට ඉන්නේ. රයිට්. ඒගොල්ලන් ඒගොල්ලන්ට sexual life එක නැති වෙච්ච කට්ටිය. රයිට්. එතකොට දැන් එතකොට ඔය උදාහරණයක් විදියට the most dramatic representation of this process is Karunavathi's case, right? එතකොට කරුණාවතිගේ ඔය පළවෙනි කේස් එක විදියට ගන්නවා කරුණාවතිව ස්ටඩි කරනවා ගන්නත්
එතකොට එතෙන්දී යාට සෙක්ෂුවල් ලව් එකකින් යා ඈත් වීම සහ යාගේ අර ඉමෝෂනල් සෙක්ෂුවල් රිලේෂන්ෂිප් එක නැතිවීම යාගේ ඒ තියෙන ඉන එක්ස්පීරියන්ස් එක යා පබ්ලිකලි මැනිෆෙස්ට් වෙනවා යාගේ අර කොණ්ඩේ හැඩපළු ගොතාගෙන යා නටන අර ඒ ගිනි පාගනවා නටනවා එක එක දේවල් කරනවා හරි ඒක මඩුසස යා පොත ඇතුලේ ඔක්කොම ටික විස්තර ගොඩක් කේස් ස්ටඩි එක යා විස්තර ගොඩක් කියනවා හරිද එතකොට දැන් දැන් මේක ඇතුලේම අපිට ස්ටඩි කරන්න පුළුවන් සයිකෝඇනලිටිකලි දැන් අර පහනට තෙල් ව්‍යාපාරයක් කියලා පොරක් මේ ඊවරේද මතු වෙනකොට එයාගේ පහනට තෙල් ව්‍යාපාරය ඇතුලේ මොකද්ද එයාට තියෙන ප්‍රශ්නේ කියන්නේ රයිට් එතකොට එයාගේ ආ පබ්ලිකලි ආ මැනිෆෙස්ට් කරන දේ ඇතුලේ එයාගේ තියෙන ඉන ප්‍රශ්නේ මොකද්ද එයාගේ පබ්ලික දැන් ගන්නද කියන කාරණේ තමයි පහනට තෙල් කියන එකේනා එයා එයාගේ මේ කියන්නේ අවුටර් මැනිෆෙස්ටේෂන් එක එහෙම වින් කරන්න බෑ ඉන එකේ ඒ කියන්නේ දැන් ඒ දැන් ඒතර එයා හරහා එයාගේ පහනට තෙල් ව්‍යාපාරේ තව කට්ටිය ඉන්නවා රයිට් එතකොට ඒගොල්ලන්ගේ දැන් අර ඒගොල්ලන්ගේ ඒගොල්ලන් අර පිළිගන්න දැන් උදාහරණයක් විදිහට ධම්මික පැණි දැන් ධම්මික පැණිය අරන් එනකොට එයා කියනවා එයාට මේ මේ මෙහෙම මෙහෙම මොන මොන හරි මේ කියන්නේ එයාට අද්භූත දේවල් වලින් ටිකකින් මේක එනවා ඒ එහෙම කියලා එයා කියනවා හරිද එතකොට එයාට දැන් එයාට එතකොට එයාට එක එයාගේ මැනිෆෙස්ටේෂන් එක හැදුනේ කොහෙන්ද එයාගේ එයාගේ දිසය එක එන්නේ කොතනින්ද රයිට් ඒ දැන් එතකොට ඕවා කේසස් එකක් දෙකක් වෙන නමුත් මේ ලංකාව ගත්තොත් මේම කේසස් සාගරයක් මම නම් කියන්නේ ඒ කියන්නේ බස් එකකට නැග්ගොත් බස් එකක් ඇතුලේ අපිට මේ වගේ මැනිෆෙස්ටේෂන්ස් ගොඩක් හොයා ගන්න පුළුවන් රයිට් එතකොට එතකොට මේ මිනිස්සු මැනිෆෙස්ට් කරමින් ඉන්න දේවල් රයිට් මිනිස්සු මැනිෆෙස්ට් කරමින් ඉන්න දේවල් උන්ගේ ඉන එක්ස්පීරියන්ස් එකත් එකින් ඈඩ් කරන්න බෑ රහ සහ අපේ කල්චර්ස් ඇතුලේ අපි හදා ගන්න දේවල් රයිට් අපි කල්චර්ස් ඇතුලේ කල්චරල් එහෙම නැත්නම් පබ්ලික් සිම්බල්ස් විදිහට සමහර හදාගත්ත දේවල් රයිට් දැන් දැන් අපි මොකක් හරි දැන් උදාහරණයක් විදිහට දැන් සමහරු ඉන්නවා බස් එක යනකොට ආගමික ආයතනයක් ගාවින් යනකොට නැගිටිනවා. එතකොට ඒක සම් පබ්ලික් සිම්බල් එකක් බවට පත් වෙනවා. එතකොට මේ පබ්ලික් සිම්බල් එක ක්‍රියේට් වෙන ඉන එක්ස්පීරියන්ස් එක කොහෙද තියෙන්නේ? රයිට් ඒක හුදෙක් පබ්ලික් සිම්බල් එකක් නෙමෙයි කියන එකයි ගන්නාතගේ විශාලතම ආගියුමන්ට් එක. රයිට් an intensification of an idealized relationship with the divine altar. කියන්නේ මේ එකක් අර කාන්තාව ගත්තාම ඔය කොතරගම ඒගොල්ලන් මොකක් හරි ඩිවයින් අයිඩියලයිස් රිලේෂන්ෂිප් එකක් පැවැත්වීම. ඒ කියන්නේ ඒගොල්ලන්ට දැන් අර උදාහරණයක් විදිහට දැන් ධම්මික පැණිය එයාට තියෙන අයිඩියලයිස් රිලේෂන්ෂිප් එකක් ඩිවයින් රිලේෂන්ෂිප් එකක් එක්කද මේ කාලිමෑණියන් එක්ක. රයිට් ඒ වගේම තමයි දැන් ඔය කොහෙද මේ මේ කතරගම හිටපු ඒ ගිනිපාගන කාන්තාව නටන කාන්තාවන්ගේ තියෙන්නේ එහෙම අයිඩියලයිස්ඩ් රිලේෂන්ෂිප් එකක් එක්ක තමයි දෙවියන් එක්ක ඩිවයින් රිලේෂන්ෂිප් එකක් පවත්වා ගැනීම. ඒක සමහර විට ඒක සමහර ලාට ෆාදර්ගේ ඉමේජ් එක යටතේ හස්බන්ඩ්ගේ ඉමේජ් එක යටතේ ඩිවයින් ඕල්ටර් එක එයා හදා ගන්න වෙන්න පුළුවන්. රයිට්. Always this relationship is established by orgasmic shaking of the body. එතකොට දැන් අර මම ගන්නත් ඇනලයිස් කරන කාරණේ තමයි අර ඕගසම් එකක් එයාට අහිමි වීම යා ඕගස්මික් shaking of body. බොඩි එක ෂේක් කරලා බොඩි එක හොලවලා නටලා අර මේ ආවේශයක් වගේ අරගෙන නටලා එයා පින්නන එක ඇතුලේ තියෙන යාට අර නැති වෙච්ච ඩිසයිකේ සිම්බල් එක රයිට් යාර නැති වෙච්ච ඩිසයිකේ සිම්බල් එක තමයි යාර ආරූඩයක් කරගෙන නටන්නේ රයිට් මම ඉවර කරන්නම් ද ගොඩ්ස් gift for having renounced eros is mattered here psychologically on the level of unconscious process sublated penis emerges through the head රයිට් යාට අහිමි වෙච්ච පීනස් එක ඒක අර යාගේ මේ කොණ්ඩේ ඒ කියන්නේ යාගේ අර හැඩපළු ගෙදෙන කොණ්ඩේ හරහා සබ්ලේට් වෙලා එහෙම නැත්නම් ඒක හරහා යා මතු කරලා සිම්බල් එකක් විදිහට ගන්නවා කියන එක තමයි
ලොකුම ආගියුමන්ට් එක ගන්නත් ගේන මම ඔය ඔය පබ්ලික් ඔය ගන්නතගේ පොත ඉතම පුළුල් සහ විස්තරාත්මකයි ඒකේ තියෙන ප්‍රධාන තර්කයක් තර්කික ගැන තමයි මම සාකච්ඡා කළේ ඒ වගේම ගන්නත සහලින්ස් එක කරපු සංවාදය මම හිතන ලෝක මට්ටමේ ඉතම වැදගත් සංවාදය මම හිතන්නේ මේ අපිට ප්‍රශ්න වලට යන්න පුළුවන් මොකද පැයක් මේක ගියා ප්‍රශ්න කවුරු හරි අහන වණ අපි මේ ප්‍රශ්න එක්ක කතා කරමු ප්‍රශ්න තියෙනවද කවුරු මගේ මීට අමතරව මේ මම දන්න දේට වඩා තව දන්නේ නැහැ මෙතන ඇති ඒ අය මොකද මේ එයාගේ එයාගේ කන්ට්‍රිබියුෂන් එක මෙතන කරන්න පුළුවන් संजीव संजीव काटारी पब्लिक सा प्राइवेट सिंबल्स के ना मौकारी ඕ ගන්නාදී දෙයක් ගෙනවනම් මම සර් මම ගන්නාද කිව්වට ඉන්නක් කියලා තියෙනවා නමුත් ඒ වාසියුන් හරි වැඩි 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 ජන කොටස් ගැන මොකද හිතන්නේ ඒ ගැන මොකද වැඩි වැඩි කොටස් ගැන මේ වැඩි ජන කොටස් ගැන මොකද හිතන්නේ ආල් රයිට් දැන් වැඩි සමාජ ඒකට අහු වෙච්ච කට්ටියක් කියලාද හිතන්නේ මට අනේ ඒක පොඩ්ඩක් අපි කතා කරමු හරි නෑ දැන් ඕකත් අත වශයෙන්ම ඇන්ත්‍රොපොලොජිකලි ස්ටඩි කරනවා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සිම්බල්ස් තියෙනවා ඒකට දැන් ගන්නත් ඉව කරන්නේ ඒක තමයි දැන් ගන්නත්ගේ ආගුමන්ට් එකේ නිසන ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම ඔය ප්‍රිමිටිව් සමාජය ඇතුලේ ප්‍රාථමික සමාජය ඇතුලේ කොහොමද මේ එකක සිම්බල්ස් පාති ඒක ඕක මම හිතන්නේ මෙයාගේ ටෝටමිසම් ඇතුලේ මේ කවුද ප්‍රොවිඩ්ස් සෑහින්න කතා කරපු දෙයක් සහ ඒක තියෙන එක අපේ ප්‍රාථමික සමාජවල තියෙන සිම්බල්ස් මොනවද කියන එක. දැන් වැඩි සමාජයක් ගත්තාම වැඩි සමාජයක් ඇතුලේ එහෙනම්ද මම කියන්නේ. ඔව් මම අහන්නේ අතෝ. ආ රයිට් රයිට් හරි. හරි වැඩි සමාජයක් ඇතුලේ ගත්තාම මේ වැඩි සමාජයේ සෑහෙන්න මේ තියෙන අර වගේම සිම්බල්ස් එක එක විදියට ඒ කියන්නේ මේ සිම්බල්ස් වලට තියෙන මීනින් ඒවා පබ්ලික් සිම්බල්ස් වෙනවා අත වශයෙන් ඒ කියන්නේ සිම්බල්ස් ඇතුලේ තියෙන සමහර ඒ කියන්නේ වැද්දේ වැඩි වැඩි වැද්දෙක් ගත්තොත් එමෙ යා වැඩි වැද්දා වැද්දාගේ එක්ස්පීරියන්ස් එක නේ එක්ස්පීරියන්ස් එක යාගේ පබ්ලික් සිම්බල් එක ඇතුලෙන් පෙන්නනවා එතකොට ඔය දැන් මේ අර මේ ළඟදී ඔය අර මොකද තමයි ළඟදී ඊයේ පෙරේද අර කට්ටියක් කර ආවේ දැන් ඒ ඒගොල්ලෝ කරන්නේ දැන් ඒ ඒ වගේ සමාජයක් හදාගන්න එක නේ කවුද කට්ටියක් අර මේ මොකද අර මිහිඳු මොකද කට්ටියක් ආවේ ඒගොල්ලෝ දැන් ඒ ඔව් දැන් ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ ඒගොල්ලත් ඒ දැන් අර ඒගොල්ලන් කියනවා අර මිහිඳු සක්මන මිහිඳු ඒක බලන්න පුළුවන් අර Facebook එකේ ගියාම මිහිඳු මිහිඳු මොකද්ද ඔන්න වගේ ටිකක් හදනවා. ඒකේ මේ හදනේ public symbols ඇතුලේ තියෙන අර ඒගොල්ලන්ගේ ඉන ඉන ප්‍රශ්නයක් කියන්නේ. ඒක ඉන ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ එක එක විදිහට create කරන්නේ. එහෙම මිනිස්සු දිගට හරහට create කර කර ඉන්නවා. ඒ කියන්නේ මේක නවතින process එකකුත් නෙමෙයි. මිනිස්සු මේ ඒ කියන්නේ ඒ වගේ public symbols create කරන එක දිගින් දිගට කරනවා. ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ තියෙන මේ desires තමයි මේ public symbols අර අපිට පේන හැම case එකක් ඇතුළේම අපි inner experience එක හොයාගෙන ගියාම ඒගොල්ලන්ට තිබෙන castration එකක් එතන තියෙනවා. මිනිසුන්ගේ නවත්තපු සීමා කරපු ආශයක් තියෙනවා. ඒතකොට මේ දැන් ඒ අර පහන්නට තියෙන අර අව එකක් තියෙන පොඩ්ඩක් දැනගන්න දැන් ඔය දැන් ඔය මේ හෙලෝ එනවද? එනවා එනවා. එනවා එනවා. දැන් ඔය දැන් අපි හිතමු දැන් ඔය කතරගම සිද්ධිය ගත්තොත් එක පැරණි සිද්ධියක්නේ
දැන් අපිටම අලුත් සමාජයට ගත්තම අලුත් සමාජයේ මොන වගේ දේවල් වලට ඔකට අහු වෙලා තියෙන්නේ දැන් අපිටම අලුත් ළමේ දැන් ඔය පරණ දැන් කතරගමින ආච්චිලා ඔය ඉන්න කට්ටිය අර අපි දකින්න හැම හැම තිස්සෙම ඔය කටු ගහන ඒ වගේනේ හෙලෝ අහුනද ඔව් මට අහුන මට අහුන හරි නෑ 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 ඒ හරි දැන් අපි ඒක ඕනේ දැන් දැන් අලුත් දෙයක් කියන ඔව් අලුත් දෙයක් ගමු දැන් සෙල්ෆි කියලා पालने प्रकाश का समहार आशावल पब्लिकली मैनिफेस्ट कर फुल प्रसन्स मिनसु के निधास मिनसु हमतीसोट का प्रश्न की मिनसुनो आशा आशा मिनसु एक पब्लिकली मिनसु की हिदस पूर्वागा आशा तम पब्लिकली दर्शन मम सुशांत पेरा कथागरेंदान प्रश्न मंगिता तारे दिन प्रबल उत्तरे प्रकाश कला उत्तरे औद्योलिक अवकाश संकेत मगे निरूपणे करना अर्थ मधु अवकाश गेन को रिचुअलिस्टिक बिहेवियर पास समाज क्रियावली मिनिस्टर ईट पास एक तरह दुर्घटार आध्यात्मिक बल शक्ति प्रतिचारे वंदना प्रतिचारे उंट लिशमाकार आध्यात्मिक वशंटिकांगी मत भौगोलिक अवकाश संकेत पोधु अर्थ पब्लिक सिंबल बात पास एक सोसाइटी के अतुले समहार वेनरेशन अन्नी को बिहेवियर ओक मंगता ने मे क्या ओक मट मगे अदाशक्ति संबंध रिचर्ड डॉकिंग मे අදහස් වෛරල් වෙන එකක් යාගේ තියෙනවානේ. ඒ කියන්නේ අදහස් කොහොමද වෛරල් වෙලා හිටන්නේ අදහස් උනත් වෛරස්යක් වගේ යන්න පුළුවන්.
ඒ වගේ මේ දැන් ගොඩාක් කාලවලට අපි තියෙන ඉන ප්‍රශ්න එක පබ්ලික් වේම වරවා කිව්වා වගේ ඒ කියන්නේ එක පබ්ලික් ඩොමේන් එකට එන එක ඊට පස්සේ ඒක වෛරල් වෙනවා. उदाहरण लंका उदाहरण समहार समहार महा समूह हिस्टीरिया रावणागे गुहावा रावण पण देना सामूहिक हिस्टीरिया तब तब मारी थी ना हाँ सर जी मैं आहार बांधने जाम मोड़ बांधने अच्छे ना कुमार ने मैं क्या ना बैठी थी एक ये मांगा इसमें का मारा माता के घर के ना गेम ऑफ़ द सोल मारी मतलब इसमें कथा करिस्टर्बंस कर ग्रीक मित्तल යක්කර හොයාගෙන ගිහිල්ලා එහෙම ගියාම ඒ ඔළුව එයාගේ බෙල්ල කපාගෙන එනවා ඒක කපාගෙන ඇවිල්ලා ඒක මිනිසුන්ට හරවපුවම මිනිසු ෆ්‍රීස් වෙනවා ඒ කියන්නේ මිනිසුන් අර හිතන එක නවත්තනවා අන්න ඒ වගේ තමයි ඒකේ මූවි එකේ අරගෙන තිබුණේ ඒ කියන්නේ අර අර සිම්බොලිකලි ඒක වෙන විදියකට මේ මෙඩිසිගේ අර ඔළුව කියන එක මේ ඒ කට්ටිය රිප්‍රසන්ට් කරලා තිබ්බ ෆිල්ම් එක ඇතුලේ එතකොට අර ඒ වගේ අර එක එක විදියට මෙයාව ඒ කියන්නේ ඒක එයාගේ මෙහෙම එකක්ද එහෙම නැත්නම් දැන් ඔය අපි අර ෆිලොසොෆි වලදී සමහර ලාට කතාන්නේ මේ ඔය පැන්ඩෝරාගේ රහස් පෙට්ටිය වගේ ඒවා හරි සීක්‍රට් බොක්ස් වගේ දැන් අන්න ඒ වගේ දැන් මේකත් පොඩි මේ එහෙම මේ අර මිත් එකක තියෙන එකක්ද ඒ කියන්නේ මම මේ ගණනාත්ගේ ඔකට අදාළ එක රීඩින් එකක් කියවලා දෙනවා නමුත් මම ඒක ගැන ලොකු ස්ටඩි එකක් නැහැ මට චුට්ටක් අයි ඒක පොඩි මේ හරි ඔව් ඒක තමයි දැන් ඔය මිතොලොජි කියන එක ඇතුළත මම හිතන්නේ මිතොලොජි ගැන වෙනම මේ ලෝකේ හරියට ස්ටඩි වෙන එකක් ඒ කියන්නේ මිත්ස් කියන ඒවා දැන් ගොඩක් ඇත්තටම මේ මිත්ස් ඇතුලේ තියෙන අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර දැන් අර ගන්නාත් එහෙම ඔය ලංකාවේ අපාය ගැන කරපු ස්ටඩි එක වගේ එකක් ඒවා මිත්ස් නේ ඇත්තටම කටුයි බුලේ ඔව් කටුයි බුලේ නාගන මේවා නමුත් මේව මේ හියුමන් කන්ෂස් मिथोलॉजी मैं फिल्मिंग यूज करना मिथोलॉजी अतिलिए मिनीसू अभी उर्दू दास गान से मिनीसू हितपु देवा ඒ හිතපු දේවල් සිම්බොලිකලි අපිට ඇහිලා තියෙනවා. ඒතකොට මේ සිම්බල් එක තමයි මේ අල්ලන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ දැන් මේ ඒ කියන්නේ එතකොට දැන් ඔය දැන් විශේෂයෙන් ඔය මේ මහරි ආර්ට් මීඩියම් එකකදී කලාව කියන්නේ මේ චිත්‍රපට කලාව වගේ මීඩියම් එකකදී
इंडियन अवतार मिथोलॉजी भगवदगीता मिथोलॉजी होम क्रिस्तपूर्व अटवण मेडूसा अदासक लोकी थी मेडूसा अदास क्रिस्तपूर्व अटवण होम होम तम होम के कवि तम मेडूस हम भी अपे मे अतुली थी मे मिथोलॉजी अतुली मिथोलॉजी चिंतन मुखद मिनसु हितबुदे मुखद मूवीस पाविच कर सिंबलिकली पाच कर मुखद वचन एक्सप्लेन डिस्क्राइब कर बेहस संपूर्ण नतीवे न सिंबल सिंबल तेनो अपे अरे इन मे गणना इन एक्सपीरियंस अपे कल्चरल एक्सपीरियंस इंटरवूवन मुखद सेट ऑफ सिंबल्स उदाहरण फिल्म मालनी पुन से पोलगेडियो पालने एक्सप्लेन कर मार मे दर्शन आगाम लोक निर्माण उदाहरण मत मतक मिथोलॉजी सोशल फंक्शन मार प्रबल रैशनल सोशल फंक्शन मिथोलॉजी के सोशल फंक्शन पावरफुल उदाहरण लंका महिंद राजपक्ष दिदास बलेट गेना युद्ध मिथोलॉजी का कदन मे मिथोलॉजी लिंकर्नो मे दियसेन कुमार सह दुटे मुणुगे मिथोलॉजी तो मे अपे गंबल मिनिस्ट एक मार मे स्ट्रांग सह समाटे मिथ्य के अतोल जीवत्त ना समाट महिंद्र राजपक्ष दुटे मुणुगे पुनरुत्पत्ति अक्के सामान्य मिनिस्तन मे
මේ තමයි ඉදුටු ගැම්මුලගේ පුනරුත්පත්තිය කියලා. එතකොට එයා එතකොට මේ දේවල් කරන්නේ එයාගේ අර මිත්‍යක ඇතුළේ. ඒක මිනිස්සු එක මිත් කියන එක දැන් ඔක අර හරාරි එහෙමත් පැහැදිලි කරන මිත් කියන එක දැන් අපි සල්ලි ගත්තොත් සල්ලිත් මිත් එකක්. ඒක ස්ටෝරි එකක්. ඒක කන්ස්ට්‍රක්ට් කරපු එකක්. මේ මිත් එක හරි පවර්ෆුල්. ඒකට අපි මේ මොඩර්න් වර්ල්ඩ් එක ගත්තත් මිත් සතුටු දුවන්නේ. ඒ කියන්නේ ඒක අපි අර මොකද්ද මේ සාමාන්‍යයෙන් අර අර මේ අපි දැන් කියන්නේ අර කපුවෙක් දෙවියන් පිළිබඳ අපිට විශ්වාසයක් කරන් දෙනා වගේ එකක් තමයි අර හරාරි කියනා වගේ මේ මුදල් සම්බන්ධයෙන් තියෙන. ඒ කියන්නේ අපිට විශ්වාසයක් හදනවා මේ ඒක ස්ටෝරි එකක් හදනවා. ඔක ජෝන් සර්ලුත් අපිට ජෝන් සර්ල් කියන දාර්ශනිකයත් ඔක සාකච්ඡා කරලා දිනවා කලින්. ඒ කියන්නේ දැන් සල්ලි කියන එක ස්ටෝරි එකක් හදනවා. දැන් සල්ලි වාට දුන්නාම මේ දැන් අපි දැන් සල්ලිත් එක තියෙන කතාවක් එක බැඳිච්ච ගන්න අපි දැන් අපි සල්ලි හින්දා අපි කියන මේ දැන් මේ කොලේ දුන්නාම ඔයාට මේ වගේ පොල් ගෙඩි හතරක් පහක් හම්බ වෙනවා කියලා. 100 500 කොලයක් දුන්නාම පොල් ගෙඩි පහක් හම්බ වෙනවා. හරිද? එතකොට ඒ හැදෙන්නේ කන්ස්ට්‍රක්ට් කරපු කතාවක් එක හියුමන් අපි හියු අපි අපි මේ හියුමන් කමියුනිටි එක යම් කතාවකට එකඟ වෙලා තියෙනවා. මෙන්න මෙහෙම සල්ලිත් එක්ක ගනුදෙනු කරන්න අපි සූදානම් කියලා. ඒ වගේ මේ හියුමන් කතා හියුමන් සිවිලයිසේෂන් එකම කියන්නේ ස්ටෝරි එකක්. හියුමන් සිවිලයිසේෂන් එකම කියන්නේ එක්තරා විදිහකට මිත් එකක්. ඒ කියන්නේ මේ කියන්නේ මිනිස්සු කන්ස්ට්‍රක්ට් කරපු වර්ල්ඩ් එක තමයි. ඒ කියන්නේ දැන් අපි ඉමේජින් කරගත්ත වර්ල්ඩ් එක තමයි අපි ඇත්තම විශ්වෙම ජීවත් වෙන්නේ. මම දැන් ඒක හොඳටම කතා කරනවා මේ යුවල් හරාරි. කියන්නේ මේ සිස්ටම් එක ඇතුලේ අපි නිකන් පොඩි මේ සොෆ්ට්වෙයාර් එකක් වගේ අපි නිකන් ප්ලේ වෙනවා අනිවාර්යයෙන් ඒ නේ ඒ කියන්නේ ඒක අපිට කවුරුත් ඒ කියන්නේ අපිට ඒ කියන්නේ මේ අපි ඇතුලේ අපිම ක්‍රියේට් කරගත්ත එකක් ඒ කියන්නේ ඒක මේ අපි ඒ කියන්නේ ස්ට්‍රක්චර්ස් අපි ඒ කියන්නේ අපි ඒ ව්‍යුහයන් අපි හදාගන්නේ අපි ඒ කතාව ඒ කියන්නේ ඒ මිත්ස් අපි හදාගන්නේ ඒවා මොඩර්න් මිත්ස් ඒ කියන්නේ ඒවා කොහොම මේ අපිම කන්ස්ට්‍රක්ට් කරගුවා ඉතින් එතකොට දැන් අපි දැන් දැන් බැංකු පද්ධති කියන්නේ එහෙම අදාගත්ත මිත්‍යාවක්. ඒ නැතුව මේ දැන් කියන්නේ ඒ කියන්නේ අපි හදාගත්ත ස්ටෝරි එකක් මත තමයි බැංකු පද්ධති සම්පූර්ණ හැදිලා තියෙන්නේ. ඒ කතාව මිසක් ඒක ඇක්චුවලි එක්සිස්ට් වෙනවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් ආයෙනවා. එහෙනම් අපි ඒක අපි ඒක ඔන්ටොලොජිකලි බැංක් එකක් කොච්චර ඔන්ටොලොජිකල් එක්සිස්ටන්ස් එකක් තියෙනවද? සත්භාවී පැවැත්මක් බැංකු වල තියෙනවද කියන ප්‍රශ්නේ අහන්නවත් අපි අසරණ වෙනවා. නමුත් ඒකට ඔන්ටොලොජිකල් එක්සිස්ටන්ස් එකක් නෙමෙයි ඇත්ත වශයෙන්ම මිතොලොජිකල් එක්සිස්ටන්ස් එකක් එහෙම නැත්නම් ස්ටෝරි එකක් බේස් කරගත්ත එක්සිස්ටන්ස් එකක් තියෙනවා ඉතින්. ඉතින් ලෝකයේම ඒ වගේ මිතොලොජි කියන එක හරි යූස්ෆුල් මේ සෝෂල් ෆන්ක්ෂන් සමයන්. එතකොට මේ එයාට සිම්බල් කියන ඒවා සිහිතලා තියෙන්නේ දැන් අපිට මේ අවතින යථාර්ථයේ තුල තියෙන දේවල් ඒ කියන්නේ තේරුම් ගන්න බැරිකම. ඔව් ඒ කියන්නේ සමහර සිම්බල්ස් ඒ කියන්නේ තේරුම් ගන්න බැරි කමම නෙමෙයි ඒ සිම්බල්ස් ඇතුලේ දැන් උදාහරණයක් විදියට දැන් අපි නෝට්ටුවක් කියන්නේ සිම්බල් එකක් නේ රුපියල් 100ක් කියන්නේ සිම්බල් එකක් එතකොට දැන් ඒකේ තියෙන්නේ අපිට රුපියල් 100 කියන එක තේරුම් ගන්න බැහැ කියන එකම නෙමෙයි ඊළඟ වෙන ෆන්ක්ෂන් එකක් තියෙනවා ඒකට එතකොට දැන් ඔව් එතකොට අර දැන් අපි දැන් මෙඩියුසස් එක ගැන කතා කරනකොට අර එයාගේ කොණ්ඩේ ඇතුලේ ඒක සිම්බල් එකක් වවට පත් වෙනකොට හැඩපළු ගෙතීම ඒක ඇතුලේ ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ එයාට එයාගේ ඉන එක්ස්පීරියන්ස් එක එයා එක පැත්තකින් මැනිෆෙස්ට් කරලා තියෙනවා. ඊට පස්සේ ඒකම එයාට හැදෙන ආගමික පරාසයක් ආසාව ආගමිකෝ වෙන වෙන අභිචාරාත්මක පරාසයක් යා එතන එස්ටැබ්ලිෂ් කරගන්නවා. ඒක සිම්බල්ස් කියන ඒවා අපිට හරි වැදගත් මේ ශිෂ්ටාචාරය පවත්වාගෙන. හරි හරි. ඒ කියන්නේ අයිය හෙලෝ. ඔව් ඔව් වහන්. ඒ කියන්නේ ඔක අර ඔය හරාර ගැන මතක් කරගන්න ඒක අර තව ටිකක් ඉස්සරහට ගියොත් එහෙම අපි දැන් අර ටෙක්නොලොජි එකත් එක්ක
තවදික බද්ද වුණාට පස්සේ දැන් අර උදාහරණයක් හිතුවොත් එම Facebook එකේ අපේ account වල ඉන්න මේ අයව අපි නිකන් අපි තරහ වුණාම අපි යාලුවා block කරනවා අයින් කරනවා. එතකොට අපි හිතනවා අපේ මේ සාමාන්‍ය කේදිත් ඒ කට්ටිය අයින් වුණා වගේ එකකුත් හිතන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ අර ඒ තරමට අර bit එක කියන එක අර මාර විදියට අර ඒවටම convert වෙලා දිනවා වගේ එකක් තියෙනවා නේද කියන්නේ. එහෙම හරි unfriend කරපුවාම හරි එහෙම දැන් neighbor කෙනෙක් නම් unfriend කරාට ඒව neighbor unfriend වෙන්නේ නැහැ. එතකොට හැබැයි අපි හිතනවා අර ඒක ඇතුලේ පරිම අයින් කරපුවාම මෙතන ඉවරයි ඔක්කොම. ඒ වගේ තැනකට පව ගිහිල්ලා තියෙනවානේ මේක. ඒ කියන්නේ අර ආයේ මිත්‍රුත් එහාට ගිහිල්ලා. ඔව් දැන් ඒ කියන්නේ අපි අර මේ ඒගොල්ලන්ව අපි identify කරගෙන තියෙනවා අපේ real life එකත් එක්ක actually existing කට්ටිය ඒගොල්ලෝ කියලා. ඒක එහෙම identification පව එන්නේ ඉතින් අර දැත්තරම අර මේ අපි construct කරගත්ත දෙයක් ඇතුලේ තමයි අපි මේ identifications තදාගෙන තියෙන්නේ. ඒක හරි. නෑ තව නරි ප්‍රශ්න මම අහනවද දන්නේ නැහැ. ඔව් අහනවා අහනවා. මම ජනිත එකනාක් කියලා කෙනෙක් කොළඹින් කතා කරා. ඔව් 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 මට දැන් මේ ඩිස්කෂන් එකේදී මට මතුවුණ පොඩි ගැටලුවක් සහ අදහස් දැක්වීමක් මම ඉදිරිපත් කරන්නේ. හරි. දැන් අපි මේ කතරගම මේ අභිචාර විදි ගැන නිකන් කොඩක හෙන අඩු වගේ එකක් තියෙනවා. ඇහෙනවද දැන්? හා ඕ පොඩ්ඩක් ඒත් පල්ලෙන් ඇහෙන්නේ. හරි කමන කියන්නේ. ඇහෙනවා යන්තම් ඇහෙනවා. දැන් ඇහෙනවද? ආ දැන් හරි දැන් හොඳට ඇහෙනවා. ආ රයිට් ඕකේ. එතකොට දැන් අපි මෙතන මේ කතරගම අභිචාර විදි ගැන මේ සයිකෝ ඇනලිටිකල් විදිහට කතා කරානේ. එතකොට මේ අපේ ඇතුලේ තියෙන සප්‍රෙස් වෙලා රිප්‍රෙස්ඩ් වෙලා තියෙන ඩිසයර්ස් තමයි මේ අපේ මේ සංකේතාත්මක එළියට දක්වන්නේ කියලා. එතකොට මට නිකන් හිතෙනවා මෙතන අපිට මේ ඉකොනොමිකල් පැත්ත පොඩ්ඩක් මේ ඉකොනොමි පැත්ත පොඩ්ඩක් මගහැරනවාද කියලා. මොකද මම තේරුම් ගන්න ඉන්න විදිහට මම වැරදි වෙන්නේ සමහරක් විට මේ කතරගම වගේ ওই පූජා භූමි වල වෙන ගොඩක් දේවල් ඒ මිනිස්සු කරන්නේ මේ ජීවිතේ ජීවත් වෙන්න. එතකොට මේ මුදල් උපයා ගන්න මොකද ඒ මැනිෆෙස්ටේෂන් එක නැත්තම් යාලට සල්ලි උපයා ගන්න මාර්ගයක් නැති වෙනවා. එතකොට අර මේ සයිකෝ ඇනලිටිකල් පැත්තකට එහා ගිහිල්ලා මෙතන තියෙන්නේ මේ මූල්‍යමය පැත්තක්ද කියන එක මේ ඩිස්කෂන් එකේදී මේ සයිකෝ ඇනලිටිකල් පැත්තට ගියපුවාම අපිට අර මේ ඉකොනොමි සයිඩ් එක මග අරනවා නේද කියන එක. මූල්‍යමය පැත්ත මේ කතාවේ ඇතුලේ තියෙන මූල්‍යමය පැත්ත මම හිතනවා ඒකත් වැදගත් කියලා මේ පොඩ්ඩක් මෙතන එකතු කරොත්. ඔව් හරි හරි හරි. ඒ කියන්නේ දැන් මේ එහෙම අපිට ඉන්ටර්ප්‍රිටේෂන් එකක් අරන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මිනිස්සු කරන්නේ දුප්පත්කමට දරිද්‍රතාව නිසා හරි. ඒ වගේ මිනිස්සු දරිද්‍රතාව නිසා තෝරගන්න විවිධ දේවල් තියෙනවා. මගේ උත්තරේ ඒකට මම කියන්නේ මගේ උත්තරේ හරිම උත්තරේ වෙන්න පුළුවන්. මම මගේ උත්තරේ දෙන්නම් ඒකට. මම මේ මිනිස්සු දරිද්‍රතාව නිසා තෝරගන්න එක එක දේවල් තියෙනවා. එතකොට දැන් මේ දරිද්‍රතාව නිසා හෝ සමහර මිනිස්සු නිකම් මොන හරි පේන කියන පටන් ගන්නවා නිකම් ඇඟ හොල්ලලා නටලා දේවාලයක් වගේ කරලා එහෙම නැත්නම් ඌ වගේ දැන් නිකන් නටලා මොන හරි කරලා ඒ වගේ දේවල් කරනවා. හරිද? එතකොට මේ එයාට දරිද්‍රතාව තියෙනවා. ඒතකොට එයා කියන යාට වරමක් හම්බුණා කියලා. වරමක් හම්බෙලා එයා නටලා මේ යා සල්ලි හොයනවා. හරි. ඒ නමුත් දැන් මිනිස්සුර කරන්න දැන් අපි 100ක් ගත්තොත් දරිද්‍රතාවයෙන් පෙළෙන 100ක් අතරින් එක්කෙනෙක්ව දෙන්නේ මේ වගේ ආවේශයක් ඇවිල්ලා සල්ලි හොයන තැනකට යනවා. හරි. එතකොට එහෙමනම් ඒගොල්ල ඇයි අනික් අය නොකරන අනික 98 දෙනාම නොකරන මේ දෙයට ආවේ? අන්න එක තමයි සයිකෝඇනලිටිකල් ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ මිනිහා ඒ කියන්නේ ඒගොල්ලන් මෙහෙම 퍼ෆෝමන්ස් එකක් පෙන්වන්නේ අපිට. මෙහෙම ඒ කියන්නේ ඇඟ නටවලා, වෝල් කුබ්බල් බෙල්ලවන්නලා, කුඩුව කරකෝලා මේ දේවල් ටික අපිට පෙන්වන්නේ. ඒක පිටිපස්සේ යාගේ තියෙනවා සයිකොලොජිකල් පාර්ට් එක. යාගේ ඉන්න ප්‍රශ්නයක් තියෙනවා, යාගේ හිස්ටරි එකේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක මම හිතන්නේ. එතකොට මිනිස්සුගේ දුප්පත්කම තියෙනවා. දුප්පත්කම නිසා මිනිස්සු කරන තීරීම් ඇතුලේ තියෙනවා සයිකොලොජිකල් ප්‍රශ්නයක්.
ඒක තමයි මං හිතන්නේ මගේ උත්තරේ. හරි, එතකොට ඒකට මේ විදිහේ තව තුරක් ගෙනාවොත් එහෙම දැන් අපි එහෙම හිතන්න බැරිද? දැන් මේක මේ අභිචාර විදි වෙන්නේ නැති. මේ අතුලාන්තේ හිර වෙලා තියෙන මොකක් හරි අපිට මේ මේ ඇන්සයිටි එකක් හින්ද මේ දේවල් වෙන්නේ නැති. මේකේ එවලූෂන් එකට ගියාම එවලූෂන් එකේ මූල ආරම්භයේදී. හැබැයි දැන් මේක මේ මේ සෝ අර මේ හොඳ සෝස් ඔෆ් ඉන්කම් එකක් විදිහට දැන් ඩිවලොප් වෙලා තියෙන හින්දා දැන් වර්තමානයේදී මේ වගේ ක්‍රියා භාවිතා වෙන්නේ සප්‍රෙස්ඩ් රිප්‍රෙස් ඩිසයර්ස් එක්ස්ප්‍රෙස් කරන්න නෙමේ. හැබැයි අර මේ මේ මූල්‍යමය පදනම මත කියලා අපිට හිතන්න අමාරු පුළුවන්. මේක එම්පිරිකලි ප්‍රූව්ඩ් ආන්සර් එකක් නෙමේ හිතන විදිහ. ඔව් නෑ, එහෙම හිතන්න පුළුවන්. එහෙම හිතන්න පුළුවන්. දැන් ඒක යා ඊට පස්සේ අර ඒකට පුරුදු වෙනවා. ඒ කියන්නේ යා ඒක කල්ලි වෙන දැන් ගානකට අපිට ලංකාවේ ඉතින් ඔය මොනවාරි ඔය දේවල් කරන මිනිස්සු ගොඩක් ගත අර ඉතින් අර ගාල් දෙන්නේ මොකද ඒක පුරා හතරම් පෙරව ගත්ත මිනිහෙක් ඉතින් ගාල් දෙන්නේ ගාමිණී මොකද කපු මහත්තයද මෑණියෝ නේද? ඒත් නෑ. ඒතකොට ඒගොල්ලෝ ඔක්කොම ගොඩක් අය මෑණියෝ කියලා කියන්නේ ඒගොල්ලන්ට. දැන් ඔය මේ ධම්මික මේ කියන්නේ තයා කියන්නේ මේ වෙද මහත්තය කියලා මට දැම්මේ මේ පත්‍රකාරයෝ මං කියන්නේ මං මෑණියෝ. මට කියන්නේ කවුරුත් මෑණියෝ කියලා මම තමයි මෑණියෝ. ඒතකොට අර ගාලේ දැන් අර රත්තරන් එක පුරා දාගෙන ඉන්න කියලා කියන්නේ තයාත් මෑණියෝ කියලා. එතකොට දැන් ඒගොල්ලෝ පස්සේ කාලේ ඒකෙන් සල්ලි හොයන්න ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිස් එක වලට පත් කරනවා. හැබැයි ඒක පිටිපස්සේ තියෙන සයිකලොජිකල් ප්‍රශ්නේ මං හිතන්නේ ඒක හැමමයි කියලා. ඒ කියන්නේ සයිකලොජිකල් ප්‍රශ්න අහෝසි වෙලා නැහැ. ඒ කියන්නේ සයිකලොජිකල් ප්‍රශ්න ඉස්සරහට දිගටම තියෙනවා. ඒකට සමහරට ඒගොල්ලන්ට ඇවිල්ලා කවුරු හරි කතා කරනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ මට ඇවිල්ලා අර දේවතාවුන් මෙහෙම කිව්වා, මේ දේවතාවා මෙහෙම කිව්වා, මට මේ වගේ සද්දයක් ඇහුණා, මට මේ වගේ ඒවා එනවා. එතකොට අර ඒවා කොහොම මේ අර සයිකලොජිකල් ප්‍රොබ්ලම් එකේම කොටස්. එතකොට ඒක සමහර වෙලාවට මේ සමාජය ඇතුලේ අපි ඊට පස්සේ එක මේ වන්දින පුතන ගරු කරන අර ඒ කොහොම ටිකත් ඒක කියන එකට අනුගාමිකව හැදෙන මේකෙන් නර ගාලි දෙන්න මිනිහා ඒ මනුෂයා පස්සෙන් පොලිසියේ ලොකු දරු පටි ගහගත්ත මිනිස්සු විතර ඇතුළු විශාල පිරිසක් පස්සේ ගියානේ. ඒතකොට ඒගොල්ලන්ගේ ඉන්කම් සෝස් එක අරවා මේ වට එක ප්‍රැක්ටිස් එක විදිහට යනවා. නමුත් ඒගොල්ලන් දන්න ඒගොල්ලන් හිතනවා ඒගොල්ලන්ට ගැලවෙන්න බෑ. සා ඒගොල්ලන් දන්න එකක් ඒගොල්ලන් විව කරන එකක් තියෙනවා. මේක මම කරන්නේ බොරුවක් කියලා නෙවෙයි ඒගොල්ලන්ට විශ්වාසයක් තියෙනවා. මේ මට ඇහිලා කතා කරන දෙවි කෙනෙක් ඉන්නවා. මං පිටිපස්සෙ ඉන්න බලයක් තියෙනවා. දැන් උදාහරණයක් මම වෙලා මේ අන්තිම කාලේ හෙව්ව මේ කාගේද මේ කවුද අර වෙඩි තියලා මරපු මේ මාකදුරේ මදුෂ්. එයා කියන්නේ එයාගේ පිටිපස්සේ බලවේගයක් තියෙනවා කියලා. එයා එක ඉන්ටර්වියු එකකදී කියන එයාගේ පිටිපස්සේ බලවේගයක් තියෙනවා. ඒ බලවේගයෙන් නිසා තමයි එයාට මෙච්චර දේවල් කරගන්න පුළුවන් වුණේ. ඒක එයා දන්නවා. එයාට යම් ඒ කියන්නේ ඉකොනොමි එයාගේ දැන් එයා පාතාලේ එයාගේ ඉකොනොමික් ප්‍රැක්ටිස් එක විදිහට එයා ඉස්සරහට අරන් ගියාට එයාගේ පිටිපස්සේ ඇති එයාට තියෙනවා වෙන බිලීෆ් එකක්. ඒක අපි සයිකෝ ඇනලිටිකලි ගන්න පුළුවන් වෙනවා. මම කියන්නේ ඒක රීඩ් කරන්න ඕන කියලා. ඒක සමහර පොලිටිෂියන් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක කපු මාත්‍යෙක් වෙන්න පුළුවන්. සමහර බිස්නස් කාරයෙක් වෙන්න පුළුවන්. ඒක මම කියන්නේ සයිකෝ ඇනලිටිකලි අපි රීඩ් කරන්න පුළුවන් කියලා. තව මොනාරි ප්‍රශ්න තියෙනද? තමනාරි ප්‍රශ්න තියෙනවද මේ? එහෙනම් අපි ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් අපිට අවසන් කරන්න.
එහෙනම් thank you very much සම්බන්ධිත සියලු දෙනාට අපි ලබන රාශියෙන්දත් වැඩසටහනක් කරනවා අපේ Facebook page එකට මේ group එකක් තියෙනවා ඒකට ගමනොත් ඒකේ පළ කරනවා කවුරු හරි ඒක දන්නේ නැති කෙනෙක් ඉන්නවනේ ඒකට join වෙන්න පුළුවන් එතකොට ඒකෙන් වෙන message එකක් තියෙනවා right okay හරි එහෙනම් thank you very much සියලු දෙනාට මේ ලබන සතිය संबंध मट अत्र अद मम्मी करे मट अतिशय कौर संबंध कर बेरुना इंटलेक्चुअल करमण सती अनिवार्य कौर अभी पब्लिश कर थैंक यू वेरी मच